නමස්කාරවිීවා බුදුරරුවනට සෙමැදා බුදුහිමිසාරනයාමි නමස්කාරවිීවා දම්රුවනටෙ සැමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි. නමස්කාරවිවා තුනුරුුවනට සෙමැදති සාරන සරනයමින් සාදුුසාදුුසාදුු විසක්පුම් පූය දවසක අපගේ තතාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සම්බුදුනුවන ජයශ්‍රී මහාභූසවනි උපදවාංගත්තා දසමරුම් පරදා ඒ උතුන් විජ්‍යස්්‍රී ජයශ්‍රී මහාම්බුධීන් වහන්සේට නමස්කාර වීවා සාතුසා. ගෞතම බුද්ධ ශාසනය පිහිට පිළිස්සරණ අපට සලසලදන්න අපගේ පරම පූජනය ගුරුදවෝතම කල්්‍යයානමින්ත්‍ර පංවල් ලොකු ස්වාමෙන් අහම්සේට නෙදුක් නිරෝගී දිර්ඝායිසලබේවා අවිශ්සාවෙල්ලවෙරලු පිටිය මහම වුුණ භවනාස්කේ අනුශහසක තැන්පත් පොලොඩ නරුවේ ඥානචිත්ත ස්වාමීන් වහන්සේ ප්‍රධහන ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍ර්ධාවන්ත පංහතුන. මේ පිංගතුන් අහල තියෙනවනේද ධර්මී විදිහට ධර්මය කතාාව වුනොත් එහම දරම. ර් විදිහට ධර්මය නොවන දේවල් කතාව වෙන අපි ඒකරි කියනවා ධම්ම ප්‍රතිරූපකය සත්්ධරම ප්‍රතිරෝපක. ඒවගේීම තමයි ජයි ශ්‍රීමහ බෝධයෙන් වහන්සේ සැබෑ බෝධයෙන් වහන්සේ වෙන උමතියනවා. එතකුට ඒ සැබෑබෝධෙන් වහන්සේ අප තැන්තැන්වල පැළවෙන්න අපි ඒ බෝධෙන්න් වහසේ අදදර වෙන සත්වයෙන්. දෙම මෙහහිම තන්නකො. න දෙ අපිට මහනකම ලැබේනවා ගුරුවරයගෙන් සිිතෂයාට ගුරුවරයගෙන් සිතෂයට දෙට මහනකම ලැබෙන තුරු පරම්පරවා තුරු මේක මුල හොයාගෙන යනකුට අපට මහිදුු මාරහතන් වන්සේකි. මේදුු මාරහතන් වන්සිට පැවිදල ලබුණ ෝගලී පුත්ත තිස මහරහතන් අන්සේගේ. ඔහොම හොයෝයා යනුට අවසානයේ පැවිද්දි මුල්ල බුදුරජන් වන්. බුදුරජාන්සේ තමයි පැවිදි කල්ලය. ඉදුට සම්පෝර්ණය අපේ පැවිද්ධය අයිතිය අපේ මහනකමී ආයිතිය ඒ මහනකම ඔක්කොම කවුරුල්ලඟද තියෙන්නේ බුදුරජන්නාස. ඔන්න කෙනෙක් හිතෙනව එක පාරම යන මහනවෙන්න ඕන කළ ඉතුල එයා කෙස් බාගෙන සිවරප්පොරුවගන්නවා. එදුට එඒත් කෙස් බාල සිවරපොර වගෙන දැවන හාමුදුරනමක් විදිරන්න. දෙ නම එකළඟති බටවස එක වගේ. නමුත් පරම්පරාවෙන් එන භික්ෂුවයි අරේ අතර වෙනසත්දී නොද නැන්ද. මේ උතුන් ජැයි සිරිමහ බෝධිින් වහන්සේ. සම්බුදුවන මොහොත්තේ සෙවන සැලසූ බෝධන් වහසගේ පරම්පරාවෙන්ම වැඩයින බෝධින් වහන්සේ නවා. ඊසා උතුම් බෝධීන් වහන්ේ නමක්. ට තමයි මේ මනරම් මණ්ඩපයකින් පිදයි. මේ බෝධීන් වහන්සගේ මව් පරම්පරාව සොයාගෙන යනගොට එදා සම්බුදු බවට සෙවන සැලසූ විජ්‍යස්රීම් හම්බෝධීන් වහන්සේ. මීට වසර දෙදස් හයිසය හතලිස් හතකට පෙරගැන ස අපි සිදුහත් මහබෝධි සත්වයෝ ලුම්බිණී සල්වනයේ උපම් මොහොතේම තමයි ජයිසිරි මහබෝධීන් වහන්සේ පැන නැන්ගේ මේ පෘතුවී ඉස්සෙල්ලාම හදන්නේ වතුරබෝලයක් වගේ ඒ වතුර බෝලයක් වගේ හැදෙනම පෘතුවයේ ඉස්සෙල්ලාම පාන්ස කොටසක් හැදෙනවා වතුරකට අපි රිජිපෝර්න් කැල්ලෙක් දෙැමට පසු පාවේ නේ වගේ එතනින් හැදෙන්ට පටන් අරන් තමයි මේ බූ තැඩි හැතෙන්නේ මේ බූ තැටි මේ පොළොව හැදෙන්න්න ගන්න මේ පෘතුවයේ ඉස්සලාම පාන්ස කොටස හැදිච්ච තැන තමයි පෘතුවයේ මධ්‍ය මණ්ඩ ලේචයන්නේ අන්න එතනින්ම තමයි ජයශරිීමමහා බෝධෙන්න් වහන්සේ පැනනගන්නේ මවසාකාවක් නැතුව ඉබේම හටගන්න මෞසාකාවක් නැතුව ඒ වෙනකුට වෙනත් පිප්පලික් පාලීගැ පිප්පලි අසාල්හ ඒ වෙනත් බෝධි තියෙනවා ඇතම් මිනිස්සු කොහොම දඳනගන්නේ මේ වරුක්ෂය පිප්පලි කිය මේ වරක්ෂය ඇසතු කියලලා මිනිස් වන්ඳුනාගන්න කොමද ෝක ෘක්ෂ නැත්ත ජයසිරිවා බෝධීන් වහන්සේ මෞසාකාවක් නැතුව ඉබේම පැළවෙනවා. පැහැදිලිද දෙැ ඊළඟට පහළ වෙන තතාගතරහත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්බුදුවෙන්නේ නාගසක්කට දැන් නාගස් නැද්ද නමුත් ඒ බුදුරජාණන් වහන්සේට සෙවන සලසන්ඩ පහළ වෙන බෝධීන් වහන්සේ මෞසාකාවක් නැතුව පෘතුවයේ මධ්‍ය මණඩලින්. දැන් දඹදිව ගයාවී වජරාශනය මතුඉන්නේ දැම් මේ ජයසිරිමහ බෝධීන් වහන්සේ කියන බෝධින් අහන්සකගේ වෙනස තේරෙනවාද ඉතින් පෘතුවි මන්දලේ මධ්‍යියෙන් ඒ විදියට පැනනැගිල්ලා මේ පොළොව හැදිලා ඒ කල්පයට සම්මා සම්බුදුරු පහළ වෙනවනම් ඒ භූමී රියන්තියහා වට ප්‍රමාණයක් රියන්තියක වට ප්‍රමාණයක්. එතකුට ඒ රියන්තිහක වටප්‍රමාණක තනකොළොවත් හැදෙන්න්න ඇතුව සුදුවැල්ලි ඇතිරි ල තියෙන. ඒ රියන්තියෙන් එහා පැත්තට තන කොල හැදුනත් ඒවගේ අතුවෙන්නේ දකුණු පැත්තට. වම් පැත්තට අතුවෙන්නේ. ගවටයට තියෙන ගස් වල අතුවෙන්නේ දකුණු පැත්තට රියට අර මැද පැදකුණ සූලියක් වගේ පැදකුණු වෙලා තමයි තියෙන්නේ. සම්මා සම්බුද් වෙන භූමියන්. දෙන් අපි මේ ඉන්න භූමිය කෙලිම් මූඩගත්තෝ චාතුම් මහරාජිකය තාවතින්ස යාම තුසිත නිර්මාන රත්වය පරණය මිත වසවත්ති බ්‍රහ්ම කායක දවූ වසේ මේක කෙලි මූඩ දිව්‍ය විමානතියනවා. දේසිරිමහ බෝධීන් වහන්සේ පීටන භූමී රියන්තිහක විශ්කම්භේතියෙන්න ප්‍රමාණයට උඩට රව්මට අර දෙවල් බෙරයක වගේ මේ විශ්වය කෙලොවරටම ආකාසයට කිසිම දෙවියකුට බ්‍රහ්මයකුට විමානයෙන් පහල වෙන්නේ. ඒ භූමිය උඩින් සක්‍ර දේවින්දිරයාට වත් යන්න බෑ. ඉස්සර අතීතයේ සක්විදි රජ කෙනෙ කාලිංග බෝධි කියල සක්විති රජ කෙනි. ඒ භූමිය උඩින් ඇතා පිටින් යන්න ගිල්ල ඇතා මැරි ලත නොඒ භූමි උඩින් යන්න බැවෙලති. ජයිසිරිමහා බෝධිහන්සේ පිහිටන බෝමිය ගැනවම් මේ කියන්න. එතකොට ඒ විදිහයට සුරැකී තිබෙන භූමිය, ඔන්න කලාතුරකින් ලෝකෙට සම්මා සම්බුදුකරින් පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ මෙිහි මඩලට මවකුසිෙන් බිහිවෙන මොහතේම ඒ භූමිය දෙබෑ කරගෙන පත්‍ර දෙකක් සහිතව ඒ බෝධ රෘක්ෂය හට ගන්න. මේ අපේ බුදුරජාන් වහන්සගේ බෝධීන් වහන්සේ. මීට කලින් පහළ වන කාශ්්‍යප්‍රතාගත බුදුරජන්න්නන්සගේ බෝධිය පහල ලතිය නොග බෝධිය. ලෝකෙ වෙනත් පුරපක්ෂතිය නවනුග සම්බුදුවන මොහොතේ සෙවන සලසන්න හැදෙන්න්න වෙන්න බෝධයා. එතකුට බෝධිය සිදුහත් මහ බෝධි සත්‍රයෝ සඳ මඩලක් වගේ නිවසේ වැඩිනකොට කුමාරවදී බෝධිරණ වහන්සේ වලාගුලක් වගේ හැදෙනවා. නයට යන්න ගස් කපන දරකඩන මිනිස්වන්නවා. කාටව තර බෝධීන් වහන්සේගේ අතක්ව කඩන්න හිතෙන්න්නේෑ. එතකොට අරබෝධීන් වහස හොඳට පැතිරිල් ලගිහිල මුල් උඩින් මෙිහිම යනවා නැගෙන හිරපැත්්දට ලස්සනට දිනකි මේ මු නැගෙනර පැත්ති මුල් මෙහිම යන් ඇතු ආසනයක් වගේ ඉතුරුවෙනවා නැගැෙන හිරපැත්තේ බෝධීන් වහන්සේගේ කැනෙ බෝධීන් වහන්සේ හට ගන්නේම වෘක්ෂය හට ගන්නම බුදු කෙනෙකුට සෙවන සලසන්නමයි. ඊඩ පස්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප සිදුුවන් මහ බෝධි සක්තයෝ කපිලවස්තුන හිටී රෝණම ඉරිසිවරයේ කෝනම තාපසෝරයෙක් තපහස් රකින්දයන්නේ හිමාලිට සිදුහක් කුමාරයක්ගේ මාලි ගාව තියෙන තැන්ට මම ගිහිල්ල තියෙනවා. සිදුුවහක් කුමාරයයක්ගේ මාලිගාව තිබ්බ මාලිගා භූමි ප්‍රාකාර අදට එෙහිම්ම හරහා වැටිලා තියෙනවා වෙන භූමි වගේ කැනීම් කල්ලා නෑ තවම. අර කන්තකාශවයා පිටං මහබෝධි සත්ත්වය අභිනිස් කරපු දොරටුව දොරටුව පිටිින්ම මෙම අරහා වැටල තියෙනවාදට. ඒ දොරටුව දොරටු පාලකව් හයදිනෙක්කන්නෝ මේ පැත්තට තුන් දෙනයි මේ පැත්තට තුන් දෙනයි ඒ කවුලු හය වෙනවදයනවාදට.ේ මෙතන නේද අම්ඹෙදිස්ක්‍රමණය කළේ කියල හිතනකොට අතපය පන නැතුවෙ ලගයා. ල දවස්ස දෙකරලා දොරට ඔලඟ සාධකාර පැවැත්තුවා. ඒ මහ බෝධි සන්වයන්ගේ මොකදදූ අසිරයක් තවමත්තේ භූමී තියෙනවා. ඒ කපිලවස්තුව නේපාලට අදායිති. ලුම්බිණී සල්වනේ තියන භූමිදල කිලෝමිට විසිපහක් ඇතුල්ට යන්නරෝල. එතකොට මං කියන්න ගත්ත ඒ භූමියයට පේනව ඇත මං හිතන්නේ කිලෝමීට්‍ර සීක්වත් නෑ මට මතගැටින්නම් අතලිස් ගානක් ෝපනස් ගනු වගේ නමුත් මං කාරියටම කියන්න. වැඩි ඇතක්නෑ මාළගවට ඇත හිමාලිපේනම්. සිදුහත් මාලිගාවට ඇත හිමාලපේනවා. මම කියන්නගේ කට්ටිය තපස් රකින්න හිමාලිට යද්දී. ොකද මහා බෝධි සත්්‍යවය අනිද්දොරටුවෙන් අනි පැත්තටගේ මහ බෝධි සස්තුවයන්ගේ ගමනය කාන්දමකින් වගේ ඇදලගන්නේ කවුද බෝධින්ාන්සේ. මකද බෝධින්න්නාන්ස වැඩිහි අනි පැත්ත හිමාලි මේ පැත්ති බෝධින්නාහන්ස මේ පැත්ති මාධිග. තොටේ සිදුවත් කුමාරය ඉපදිෙන මොහොතේම සහජාතවස්තු කියලා. පහළෝල යසෝදරා කුමරයේ මොහුතෙම හිප දෙන්නේ චන්න ඇමැති කාලුදා යමාත්‍යය කන්තකස්වයා ඊළඟට ආනන්දස්වාමී නාංශේ වෙලාවී ජයේසිරි ම අහබෝධීන් වහන්සේ සතර මහන් නිදාහන මේකොම ඒ මොහුතේ පහළො වෙන්නේ. ඉතින් පංහතුනී ඒ සහජාත වස්තු වලින් ඒ සහජාත වස්තු වලින් බුදුරජාණන් වන්සේ අද පිරිනුවම් පාලා ඒ සහජාත වස්තුවලින් යසෝදරාවෝ පිරිණුවම් පාල කන්තක දිවිය පුත්‍රය ජුත වෙලා දැන් දෙවිය පුතරේ. චන්න තෙරුම් පිරිනුවම් පැෑවා කාළු දායි තරනුම් පිරුවම් පෑවා ආනන්ද තෙරුම් පිරනුවම් පැවා. ඒ සහජාත වස්තුූ හතෙන් ඒ විදදිහට ම දැහෙන් දැකගන්න තියෙනෙක් එකම එක දේ තමයිම කද්ද ජැයිස්සර මහාබෝධන්න හස. ඉතින් ඒවාගේ උතුන් දේකට තමයි මේ මණ්ඩ පවලෙන් පුදන්නේ. සුගලුපටු නෑ මේ ලෝකයේ තියන දැන් අපි ගත්තොත් එේම ඉන්දියාවී මිනිසු වන්දිින අය තුල්සි කියලා තුල්සි නෙදගරියන ග තුල්සිගහ. එකක්කෙන එක එක ගත්වල්ට වන්දයනවා. දෙවියන් සහිත්‍ය සකල ලෝකයාම වන්දින එක මෝරුක්ෂයම් කරත්. දේසිරි මහා පෘතිෙන් වහස. මේ මුළු ලංකාවෙන්මතියන පූජනීයම වරෘක්ෂේමකන්ද. දේශරීමම හබෝධය. මුළු පෘතුවයේම තියන පූජනයම වරක්ෂයමකන්ද. දේශරීම හබෝධයෙන් වහන්ස. ඊළඟට දෙවියන් සහිත සකල ලෝකයාටම පූජනය රෘක්ෂයමකන්ද. දෙව්ලෝව නැති, බම්බලෝව නැති, නාලෝව නැති. මනුලෝ පමණක් ඒත්ත ලංකාවේ පමණක්ම වැඩින්න එකම රුක්ෂයම කත ජයසිරිම හාබෝතින් වහන්සේ. ධාතුන් වහන්සේලා දෙව්ුලෝ බඹලෝ වැඩසිටිනවා නාලෝ වැඩසිටිනෝ. නමුත් ජයිසිරි මහා බෝධි වහන්ස වැඩින්නේ මනුලෝ පමණයි ඒත්ත ලංකාවෙේ. අනුරාධපුර උඩමළුවයේ වැදිඉන්න ජේසිරිම බෝධීන් වහන්සේ. සම්මා සම්බුදුුවෙන මොහොතේම බුදුරජාන් වහන්සිේ බුදුවෙන වෙලාවේම දක්ුණු පැත්තට දිබ්බ සාකාව තමයි ඒ බෝධීන් වහන්සේ. අන්ුරාධපුර යද වැඩේන්නේ. මොකද බුදුරජාන් වහන්සේ අධිෂ්ඨානයක් කළ ඒවරු ඒ කොටසම්ම ලංකාවටවෙෙන් වෙන්න ඕන කියලා. එතු රේබෝධීන් වහන්සේගේ අනුරාධ පොරබෝධීන් වහන්සේගේ පරම්පරාවෙන් තමයි පිරිසිදුවම නිසැකවම පූජනය විදිහෙට වඩම්මපු බෝධීන් වහන්සේ නමක් තමයි මේ වෙරල්ලු පිටිය උතුම් බෝධි මණ්ඩපයි වැඩසිටෙන්නේ. ඉතින් එදා සම්මා සම්බුදුුවෙන්ට අභිනිස්ක්‍රමණය කරලා සයවසරක් දුස්ක්‍රක්‍රියන් කරලා සුජාතාව ලබාදුුම් කිරිපිඩු වලඳ නේරජරා නඩියෙන් එතර වන මහම්බෝධි සත්වයන් වහන්සේ අදේ මාර්ගයේ තියෙනවා එකැන්නේ දුස්කරක්‍රියා කරපු පරාග්බෝධි කියලාද කියන්නේ දුර්ගේේෂ්වර ඒභෝමිය වෙනම තියෙනවා. ඉළඟට සේනාන ගම දයනවා කිරිපිට පූජා කරපු තයන ඊළඟට නේරංජරා නදී තියනවා එහ පැත්ට බෝධි නාසති. වැඩිය පාරහයෙන්ම තියෙනවා ඉතිං ඒ වනයට ඇතුල්ලෙනකොට නේරංජරා නදියට මෝනලා නැගනීර පැත්තේ ඒ ජඉසිර මහ භෝසිවන වටේ පැදකුණු කරලා නැගනහිරට සම භූමිය දැකලා සොත්්‍යය බමුණු දුන් තුතු කුසතනාටමිට අතුරා. මගේ හරීරයේ ලේ ඇටමස් නහර ඉතිරිුුණත්. ඇටමස් නහර ඉතුරුණත්. ලේආදී දේවල් වියලීගියත්. මාම මෙතනින් නැගිටින් නෑ ජීවිතය අවබෝධකොට මිස. කෙලෙස් නසාමිස කියන වජ්ජිර වජරගයන්න දැඩි සිඳින්න බැරියි. අධිෂ්ඨානයෙන් අසුන්ගත් නිසා ඒයාසනයට මොකක් කලද කියන්නේ වජිරාසනය කල ඒ වජිරාසනය අසුගන්නකොට මෙහි පොලොෝ හෙල්ියුුණම් කියන ඇයිඒ අවසාන වතාවට ඇයේ අසුන්ගන්නේ නැගිටන්නේ සම්බුදු කෙනෙ බොහ පත් සිලි සිලිගා සෙලවන එද සක් පුම් පොරි දවසේ මහ බෝධිසත්වයන් වහන්සේ හිත සමාධිමත් කරන්න උත්සාහ කරනකොට දැනුුණ මේ ලෝකාධිපති මාරතෙමේ මොහුට්ට මේක වැලැක්විය යුතුයි කියලා යුද්ධයට පැමිණ යුදයට පැමි දෙෙනකොට දෙන් බෝධි සත්වය වටේ සියල්ලු දෙවවරු පිරිවරාගරනයන්නේ මේ ලෝකයේ කෙනෙක් රාග සහිතයි නං රාග තියෙන කෙනාට මාරයාට සංඥාවක් නිකුත් කරන්න විතරයි තියෙන්නේ එයා මාරයග වසන්ගේට යනවා කන මාරය හිතනදේ ඉඩ පසයා කරන රාගී තියෙන කෙන කට දේශේදී බොත් දේශේතියන කෙනාට සංඥාවක්යකුත් කරන. තුර දේශේ තියන සියල්ලු දෙනා යටත්වේනවා. තු මාරය කැමැතිදේ ඔහු කරනු. මෝහොයයි ඉරිසියාව කරෝධය මද මාන්‍යය කාමය ලෝබය තියෙන.ඇය එවිදිට මෙෝක න එතකට ඔහු එහෙම නිකුත් කරනකොට මේ සකල ලෝකයාම විරුද්ධෝනා සිදුහත් බෝධි සත්වය මේ කලින්ම දන්න මාර්ග පලලාබී දෙවිවරුත් කලින් බුද්ධ ශාසනවල සක් දෙවිඳු තිස්තුන් මහා දේවතාවෝ තිස්තුනක් සෙම්පති දෙවිවරු බුදුරජාණන් මහා බෝධිසත්ව හිටුපුතැනින් අතුරුදන්න දකයා ඔවුන් දන්නවා මාරතමෙන් පැම්මිණෙන සැනින් අපි පවාව යුරුද්ධ වෙනවා දැන්කේ මේ ලෝකයේ මනුෂ්‍යික් දැක්කට පස්සේම යක්ෂක යක්ෂ ඉන්නවා මිනිීමස් කන එය සැබෑ සුරූපෙන් පෙනිහිටියෝ ඔහු දුටු සැනම් බයට උනුවෙන ඇඟ මිනිස්සුන්ගේ ඒ ඔන්ුවෙන ඕෝජාව ඒයක්ෂ ව භක්ෂණය කරනවා ඒවාගේ ඇය තමයි ලංකාව හිටපු බුදුරජාණන් වහන්සේ ගිරිදිවෙන්ට දැමේ ඒ අය ගිරිදිවීනෙන් ආවෝත්නෙහෙට්ට එක දවසයි මුළු ලංකාව මිනිස්සු දඩු මුගරු පොල්ලු අරගනෑ පාරට බැස්සට පස්සෙ කලු ඇන්තගෙන එකම දවසක ලංකාවම බීතියෙන් වෙලිය නවා අද නැද්ද අත්දකින් නැද අරවාගේ සේනාවක් ලංකාවට අවුල් මේ මිනිස්සු නැතිවෙන්න එක්ක දවසයි හැබැ එහෙම දවසක් කනවා මේ ලංකාවට එහෙම දවසක්නවා කවත්දේ ධාතු පරිනිර්වාණය වඋනාට පස්සේ දවස. ඒවාගේ යක්ෂියෝ ගිරිදිවෙයින ඉන්නවා. ඒ ගිරිදිවීේ යක්ෂේ යන්නව ලංකාව බේනෑ. ඒ ලංකාවේ වැඩින්න සියල්ලු බෝධීන් වහන්සේ ල්ලා. අපවත් වනාට පස්සේ. තතාගතයන් වහන්සගේ සියලු ධාතුන් වහන්සේල්ල පිරිනුවම් ප්‍රවට පස්සෙේ මේක පේනවා. පෙනුන ගමන් ඔවුන්ටිතෙන අන්න පිහිටපු තැන්නකය. න් ටික දවසයි මී ලකා න තුතින් දෙදස් සයිසියක් අප යමුපරිම පන්දහක්යන්න පන්දහක් නගය නෑ පන්දහක්යන්නේෑ පන්දහක් කියමු ල හලතින එක පන්දහා එයාලට මේ දවසක්කමාරක් වගේ ඉච්චර දීර් ගාවිශයික් සයන්න එතකුට ඒ අයට ලංකාව බේන අධාතු පරිනිර්වාණන් පස්සේ දවතුන්වාව සෙලනෑ බෝධිවන් සෙල්ලනෑ එතකොට මේක ඉතවට මේක ආගංවසින් ජාතිවසෙම්මි ලංකාවල්ලන්න බැහිතකොට. අපි ලංකාව ඉරණම වෙන රටවල්වල ඉරණමත්ක වෙනස් ලංකාව ඉරණම වෙනස් අවුරුද්ධකට අමාරකට කලින් ලංකාව තිබ බැහැටියට අපි මිනිස්සු මේ වෙසක් එක මෙච්චර සමරයි කිය අපි හිනිකින්වත් හිතුවද. අපේ ලංකාවේරණ ම වෙනස්. බෝධන් වහන්සේල්ලා වැඩ ඉන්න නිසා. ධාතුන් වහන්සෙල්ල වැඩ ඉන්න නිසා. ඊට පස්සේ ඔන්න දෙැන් අර අරවාගේක්. ඉතින් කෙනෙ එක යක්ෂෙක් දැක්කොත් මේ මිනිසුනු වනවා බයට එවැන්නේ යක්ෂයෝ කෝටි ප්‍රකෝටි ගනන් ගණන් කරන්න බැරිදරං යක්ෂෝ මෙහෙම වලල්ලක් සිදුුව බෝධිසත්වය වටකර ගනිද්දී බය හිතුන් නෑ කියනවා. තවම සම්බුදු වෙලා නෑ. සවම කෙලෙස් නසල නෑ. එකයන්නේ බුදු කෙනෙක් බය නැතිවෙනවා කියනෙක් ආශ්චරය කරනවදද බුදු කෙනෙක් බය නෑ කෙනෙක් අශචරය කරනවද නෑයි බුදුහිලා නෑ මේ බුදදුෙන්ට කලින් සම්මා සම්බුදුෙන්ට කලින් බය නෑ. සම්මා සම්බුදුවෙන්ට කලින් බයනෑ. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහනනේ වනයක හෝ අරණක හෝ තනයෙන් හෝ හුද්ද කලාවේ හෝ ඔබ ඉන්නකට ඔබට බයත් ඇතිගෙනීමක් ඇතිවුණොත්. ඒවිල්ලා බුදුරජාණන් වහන්සේ සිහි කරන්න ඔබට බයිනැට වෙලා යනවා. ඇයි බුදුරජාණන් වහන්සේ බයනැතුව හිටියේ බුදුවෙන්ටත් කලින්. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිත බය කරන්ද දෙවියම් මරුම්බමන් සහිත මේේ ලෝකෙ කාටවත් දෑ. ඒ බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි ශුගතයි ලෝක විුව අනුත්තර පුලිසදම්ම සාලතිී සත්තාදියව මනසා නම් බුද්ධ භගවා කියල සිහිකලොත් බයක් තැති ගැනීමක් ඇතිවෙච්ච වෙලාවක. ඒ බයත් ඇති ගැනීම නැති වෙලා පහවෙලා යන්නේමය. එකට එහෙම වනේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු ො නොවී සිටිය දීම බයරහිත වුණා ඊළඟට අර සියලු දෙනාම විරසක වෙද්දිත් හැතිගත්ත නෑ බයෝනේ නෑ සියල්ලූ අපා යවල් ලෝකාධිපතට මෙමුළු ෝ සකල ලෝකේම යටත්. ඔහුන් සියලු නිරේවල් වල තියන ලෝදී අරගන නැගනහිර පැත්තට මූුණදාත් සිටින මූනලා සිටින බෝධි සත්වයන්ගේ පිටි පස්චෙන් යාවක් බටහිර පැත්තේ. ඇවිල්ලා අලුවෙලා පල කියලා මෙහෙම වැක්කිරව්වා අර අපායවල් වල තියෙන ලෝදී ඔක්කොම ඒ ලෝදිය දකිනකුට දෙවියන්ගේ දිව ඇස් පවා පුොපුරනවා කියමු සැන්නින් දෙවිවරු අතුරුදහං ඕොනා සියල්ලු දෙනා තමන් ලඟින් අතුරුදහන් වෙද්දී අපගේ මහා බෝධි සත්‍යයන්ගේ තනිින් නොත්තෙමියට ළඟ සිටියේ කවු්ද දේශ්‍රමහාබෝ ව. ඊට පස්සේ ඒ වැටිච්ච ලෝදීයට බෝධීන් වහන්සේගේ පත්තරයක්වත් පිච්චන්නේ. එකැන්නේ නිරයේ නිරිසත්තු දවන කොල්ලු ගෙවල් තරම් සීගිරිය තරන් ගල් තප්පරෙන් අලුවෙනඋනුවෙන ගින්දරට බෝධීන් වහන්සේගේ පත්තරයක්වත් පිච්චුන්නෑ කියන්නේ. ඒ මොහොති බෝධීන් වහන්සේ කොහොම අනුභාවඇත්වීම් දෙැතිද. ඒ තමයි සම්බුද්ධත්වය යානුභාවය. ඉස්සියලූම සම්බුද්ධත්වය යානුභාවය බුදුරජාණන් වහන්සේ පිරිණවම් පෑවට පස්සේ බෝධී දක්ෂිණ සාකාව ස්කේන්ද්‍රර කරගත්තා. ඒ දක්ෂිණ සාංකව ඉරිදිෙන්වෙෙන් වෙලා ලංකාවට වැඩැම් ගමම්ම අරබෝධී වංසිි කැපූලා සතුරෝ. ඉස්සල්ලාම ඉස්තරියත් තමයක කළවති. ඇබැයි ඒ සම්මා සම්බුද්ධත්ව බෝධී දක්ෂිණ සංකාව ඉරදියෙන් එහෙම අ සම්පූර්ණ ආනු භාවිත්්‍ය එක්කම බෝධිය ලංකාවට වැඩැම්ම. එතකොටම අරබෝධිය අවුරුදු හතරක් පහකතර ගෑට පදසේ බෝ මේ විශ්ස කටුගහල නැති වුණ. එතකද හොල්ලන්න බෑ කැ ඒ පරම්පරාව කොහොමරයනවා මිනි අවසානයක් දක්වා. ඊට පස්සේ ඇයි බෝධීන් වහන්සේ ලෝදීයටවත් පිච්චෙන් නැත්තේ බෝධය කෘතිය තවම හිතුරුයි මොකද බෝධිය කෘතිය සම්බුදු කෙනෙකුට සෙවන සලසන්න තවම් බුදදු වෙලා නෑ බෝධිසත්වයන්ගේ බෝධියයට වැටෙන ලෝදිය මල්ල වගේ වැටිෙනවා අබීමට. මේ සකල් ලෝක සත්වයාම බියයේ තෙතිගණින්දී. නානාවිද බය විකෘතිරූප මවාන්ගෙන බිම්බරක් දස සේනාව වටකරද්දී. අපගේ මහා බෝධිත්වයෝ. සංසුන් සමාහිත බලෙන්ඒවට මූල දුන්නා කරුණාව මෛත්‍රීයම හිතේ තිබුණා. ඒනං බ්‍රහ්මයෝපවා බයි පලාගයාන ඒ වෙනකොට එදා සිදුුවක් කුමාරය බෝධීන් වහන්සේගේ මුල ඉන්න මොහොතේ වෙනකොට මේ තුංලෝකෙම බයතැති ගැනීම නැති මහා වීරයා කවුද. අපි සිදුහත් මහා බෝධිසත්ව යන් වහන්සේකි. සම්බුදු නොවී සිටියදීම සම්බුදු නොවී සිටියදී තුංලෝකේම මහ වීරයා ඒ දසමරු පරදා අපගේ මහබෝධිෂන්තයන් වහන්සේ සිත සමාධිමක් කලා ජවිතරි අභෝෂවැනි පලමුයා ආනාපානසති භාවනාවෙන්. පළමුයාමේ පෙර ජීවිත පේන ගත්තා කෙල් ලෝරක් නැති සංසාරය. දෙවනියාමේ චෘතිය උපත දිවස පහලෝන. ඕනම සක්වලක කෙනෙක් මැරෙනැහැටි මැරිල ඉපදනැට ඔක්කොම් පේනෝ. තුන්වනියාමේ වෙසක් පුම්පෝය දවසේ අලුයම පාන්දර හතරට විතර හතරට පහට වගේ. අලුයම නිසක් පෝය දවසේ අලුයම තමයි සකල කලේසියන් අසා දසබල ඥාන උපදෝමින් සිව් විසාරධ ඥාන උපදවමින් සඩ්ඩ සාධාරණ ඥාන උපදෝමින් සකළ සම්බුදු ඥාන උපදෝමින් සියල්ලු ජීවිතයේ අවබෝධ කර ගනිමින් එක ඇන්න පන්සාලිස් වසක් පුරාම දේශනා කරපු ධර්මය අවබෝධ කළය කොතනද දැයිසිරහා බෝස. අපිට ජීවිතය අදදැහන් එන්නේෙ කාලය යනකොටන. බුදුරජාණන් වහන්සේ සම්බුධුවන වෙලා වෙඳලා. අසුවෙන වයේ පිරිනවම් පාද්දී ඒ අතර අදදැකීමෙන් ගඩ කියලා දෙත්වයෙනවාද. අසුවෙන වයේදී පිරිනිවම්පානකොට තිබ්බ සම්බුදුරජාණන් වහන්සගේ සම්බුදු සිතමයි තිස් පස්වෙන වයේ ජයිසිරිමා බෝෂය වෙන එපදුනේ. අදදැකීමේ මෝරණුවකෙලකක් සම්බුදුරජන් වහන්සට නෑ. ඒශියලෝම දැනුම අදද ජීවිතයේ යථාර්ථය සියල් ජයිසිරිමා භෝෂය වෙන ඒ තම අවසාන ගුෘත්්තිය. බෝසෙවනේ සම්බුදු වනාට පස්සේ ආයකරන්න දෙයක් වයෙනවාද ආයන සියල්ලූම ජීවිත අවබෝධය සියල්ලු සම්බුදු ඥාන ඉපදුවේ ජේසිරි ම පෝසලනේ. ඔබ යමක මහා ප්‍රාතිහර ගැනහන් ඇැති ඒ යමක මහ ප්‍රාතිහාරයේ ඥානයේ පෙදවිය කොතනද ජේසිරිම පෝසව. බුදුරජාණන් වහන්සේගේ ආදේශනා ප්‍රාතිහාරය, අවවාධ ප්‍රාතිහාරය. ඒ සම්බුදු ජීවිතය හතලෙස් පස් වසරක් පුරාවට බුදුරජාන්ා සළ සම්බුද්ධකෘත්තියේ අවබෝධය වඋහන්සෙල් ලබුවේ ජේසිරිම බෝස වනි. යම්තා සමාධී සමාපත්ති නොදෙක්ශියල්ල ජේසිරිම අ භෝෂය වනි ලැබුවේ මේ පෘතුවයේ, වෙන කිසිම තැනක් නෑගෙනව ඉච්චර සමාධිවලට සමවාදිින්න පුළුවන් තනම්. එතනම විතරයි. කියන්නේෙත් සමහර සමාධී සමාපත්ති ඇති බුදුරජාන්සේ බෝෂ වෙන විතරක් සමවැදන වෙනත් තැන්මල සමවැදිච්ච නැති. ඒවාගේ පෘතුවයේ දරාගන්න පුළුවන් තැන දැන් අනාගදයට ඉරවල් හතක් පහාය පායලා මේ පෘතිවය ගිනි ගන්නවා කපුරු පිඩක් වගේයි. දොර මේ පෘතිවේ ගිනි ගන අවසානයට ගිනිගන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බුදුවිච්ච වජරාසන. මේ ලෝකෙ ප්‍රථවයෙන් හටගන්නේත් තේ භූමිය අවසානට නැසෙනෙත් තේ භෝමිය මේ පෘතිවයේ දීර්ගම ආවිෂතියෙන්ෙන පාන්සු කොටස තමයි. ඒ වජරාසන භෝමය. ඒවා සෙහිකරකර තමයි දඹදිව කියාම වජරාසනය වඳන්න ඕන. අපේ මිනිස්වාදිීන්නේ සාරි ගණ්ඩයන්න ඕන කෙල් හිතාගර. ඉක්මනට වැදල යමල්ල සාරි ගන්්ඩ. ඇයි දන්නවාද. නවතින්න හෝටලේ ඉඳලා වජරාශනය ඟට යගතින්නේ සාරි කඩමැඳී. හිතුකට සම්බුද්ධත්තක් මතක්වවෙන්නේ සාරි මතක්වයවා. මේවා කලින් අහල තිබීමේ වටිනාකම තමයි. ශ්‍රද්ධාවන්ත කොළ පුත්‍රයාට බුදුරජාන් වන්සගේ ශ්‍රාවකයට සාරිකඩ මැදින් ඕනත් ඒවා සිහිකරකර ගියකි මම දෙන් යන්නේ ලෝකය උතුම්ම දැනට කියලා. එතුර කලබල නෑ වික්මට වැඳල දුවගෙන එන්න ුවමනාගන්නේ. ආවසයතනයඒ භූමිය පැදගුණු කර කර ආයි ෝහයක් නැවින් වතු නිවජිරාසනය ඒ සම්බෝධන භූමිය තුන් ලෝකෙ උතුම්ම භෝමිය දසමරුම් පැරදූ භෝමය අපගේ මොනෙදූ ජයගත් භූමියන් අපි දුකින් නිදහස් කරවන්න දරුමේ පහළෝූ භූමිය. බෝමික්කම රක්ෂයක් තිබ්ි ජේසිරිම පෝධීනස්සේ. සම්මා සම්බුද්ධත්වයට පත්වෙනකොට මේ මි මඩල සෙලවී කියා ප්‍රමානාලෝක දහරා විිහිදීගය ඊසිියල්ල හාහාපුරා කියල දැකගත්ත කවුද ජේසිරිම හාම්බුද්ධින් වහන්සේ. සම්බුද්ධත්වයට පත්වෙලා සම්බුද්ධත්වේ සමාපත්ති විදිද්දී අප බෝසතුන්ට පවන් සැල්ුවේ කවුද දේශ්‍රී බෝධීන් වහන්සේ අපගේ ම බෝධිෂත්වයන් වහන්සේ අපගේ තතාගත බුදුරජාණන් වහන්සේ එයි නැගී සිට දෙවියන්ගේ සැක දුරු කිරීම පිෙන සැයි දෙවියන් සහිත්‍ය ලෝකයවා බුදුගෙනෙක් දැකලාහැ කවද බුදුගෙනින් කියන්න කියත් මිතකින් හිතාගන්න බෑ බු දෙවියෝ කලිනොත් ද්‍රැවටිල හිටියා උරුවේ දනවවේ භාවනා කරනකුට සිදුහ බෝධි සත්වයෝ ඇට සැකල්ලක් වෙලාඉන්නකුට දෙවිය කිව්වා අන්න බුද්දු කෙනෙක් එන්න ඇටි. අර ඇට සැකිල්ලට කිව්වා බුදු හලාංකියා. ඉතුට නැගිටලා අඩියත් දෙකක් ඉස්සර හට යනකුට වැටෙනවා එට සැකිල්ලක් වගේ වැටෙනවා බෝජි සත්වය. තුරු දෙවිවරු කිව්වා ඔන්න බුද්දු හෙලා. එනම් සම්බුද්ධත්වේ කියන්නේ මොකක් දෙ කියෙල්ල දෙවියන්වත් තේරෙනවාද. සීතු අත්දැකිීමක් නෑ. බුදුරු දැකල නෑ. වික දෙව සුද්දෝතන රජ්රෝ මාලිගාව පුතාගැන කල්පනා කරගට ඉන්නකොට. ආකාශය විශාල් එලියක් පහළ වෙලා එයින් දෙවිකිණෙක් මතුව වැතිව රජතුමන ඔබගේ පුතා මැරනම්. අර ඇයට සැකිල්ලක් වැටිනවා දෙකල් එකදිවි මට ගිල්ලක අබපුතා මැරුණක. ඉඳකුට ස මේ සුද්දෝදන මහරජ්ජුරුව වජ්ජිරාශනය පැත්තට වැඳගෙන කිෙව්වා. අර ගිය දොරුටුවූ පෙත්තට වැඳගෙන කිව්වා. මගේ පුත්‍රයා සම්මා සම්බුදු වෙලා මිසක්කා මැරෙන්නේ. තාත්ත කෙනෙගේ කොච්චර විශවාසයත්. ඔන්න ඔය විශ්වාසෙන් නිසාම සුද්දෝධන මහරජ්ජුරූ අරහත්වයට පත් වෙලා තමයි කෙරනොම් පැල්. ජීෙක් විදිට මැරුන්නේ රහතන්වාස. පිච්ච විශ්වාසය. පස්සේ බුදුරජාන් වහන්සි වදාල රජතුමනි ඔබ කෙසේ නම් එහෙම පිළිගන්න ද කලිනු ජීවිතය එකත් පුතා මැරුණා කියලා එලුවන් ඇටකුට ගෙනල්ල පෙන් අද්දි මුත්කිව්වා මහ දම්ම පාලජාතකයි අපේ පරම්පරාව එ මැරෙන්නැකය. දැන් මේ ජීවිත රම්මය සුරම්මය සුභ කියන මාලිගාත් තුනක් හදලා සිදුවක් කුමාරයට ප්‍රකෘතිය මෙහෙම බලනකට ගස්ගල් වෙනවිද කිලෝමීට්‍ර දහයකය හතියෙන වැලි කැටේ පේනවා. මේ මේ තාපයක් බැඳල තිබත් තාපෙන් එහපේනවා. ඒ ඇහැටවත් පේන්ඩ ලෙඩෙක් මහල්ලෙක් මලමිනිත් තිබ්බෙන. එච්චර රැකලත් පුතා බුද්ධත්වය හොයාගෙන ගියාකනකොට දවසින් දවස ස්තීර වනාා මගේහි පුත බුදු වෙන වායකය. සින් දැන් ඔබ දෙව කියන කතාව කොහො විශ්වාස කරද. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා බෝමුල වැඩ සිටිනකොට දෙවියෝ සැක කලා තවමු බුදුවෙලා නෑ ඔය භාවනා කරනවා කිය. බුදුරජාණන්සේ භාවනා කරම එනවි ීත. සමාපත්ති සුය විඳ ිටය ඇයි අසංකයේ හතරකුත් කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරල හොයපු අමාමා්‍යවනා එක් සාන්ත දෙයක් ප්‍රනීත දෙයක් ඒතන් සන්තන් ඒතම් පනේතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සිල් සංස්කායෝ සංසිින්දීගය සැපය ා ැතිැන දවේශ නැතිතැන මොහය නැතිතැන තෘෂ්නාව නැති තන අපේ ජීවිතයට කවදාවත් තප්පරයක්වත් ඒවාගේ සිතක් ඉස්පරස වෙලතිනවාද ප්‍රාගේයේ නැත්තටම නැතිතප්පරයක් දේසේ නැත්තටම නැතිතපපරයා මෝහය නැත්තටම නැතිතප්පරයා තෘෂ්ණාව නැත්තටම නැති තප්පරයා අපේ සංසාරවත් අපි ඩිස්පරස වෙලාති නෙනවාද. අපි ටිස්පරස්වෙලා නැහෙමීතක්. ඉතිින් බුදුරජාණන් වහන්සේ ඒ අමරත මහා නිර්වාණ දඟතුව භුක්ති විදමෙන් ඇද හිපියා. දෙවරු කිව්ව තවම බුදදු වෙල නැහැකේ. අපගේ තතාග තරහල් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙම බෝධියද බෑහැ කරගෙන බොහුදී අතරින් ආකාසිට පැනැන්ගා ආකාසට පැනනැගල හරීරෙන් ගින්දරත් ජලයත් එක විට විහිදවන එක යන ගින්දර විහිදවන්න එක භාවනාවකට සවදන්න ඕන ජලය වහිදවඩ එක භාවනාවකට සවදන්න ඕන ද මේ දෙකම එක පාරවෙන මේ දෙවියන් මරුම් බබන් සහිත ලෝක කිසිම ගෙනකොට ඒ සමාධ දෙකට එක පාර සංවදිීන්න බෑ. එක යමක කියනෙ දෙකට යමකමහාම ප්‍රාථාරයකයන්. කාටවත් සම් මුගලම් මහරතන් අත්සටත් සංවදීන්න බෑ දෙකම එකට. ඊට පස්සේ එහෙම සමවධීන ගමන් නොපෙනෙන්ට වෙන සමාධියකට සම්වාධීඉන්න ඕන. ද මේ මේ ප්‍රාතිහාරි පාන ගමන් වෙලාවකට නොපෙනෙනෝ වෙලාකට පේනවා ඊට පස්සේ සක්මං කරනො නම් වෙනම සමාධියකට සවාධයෙන් වන අර ඔක්කොම කරමින් සක්මනුත් කරනු එහෙම ප්‍රාතිහාරි පාමෙන් සැත පෙනව නම් වෙනම සමාධයකට සවාධයෙන්න්න ඕන මේ ඔක්කොම කරගන සැතපෙන ඉරියව නුත්තින්න සිව් ඉරියවුවෙන් මෙහින්නනවා ශ්‍රත්තරම්පාට ශරීරයෙන් විහිදුවන්න ඔන්නම් වෙන සමාධියකට සවධීන්න ඕන. නිල් පහට විහිදුවන්න නම් වෙනව සමාධියකට සම්වාදීන්න ඕන. අර ප්‍රාතිහරි ඔොක්කෝම පාහන ගම නීල් පීත ලෝහිත, ඕදාාර්ත මහන්දිෂ්ට ප්‍රභාසර සියලු රැස්මාලා විහිදවනො. ලූතුරා තතාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පම්මණක්ම විහිද වන. ාතිහාරය පාන යමක මහා ප්‍රාතිහාරය පාද්දී හාහාපුරා කියලා ඒ ගිනි දැල් ඒ ජලදහරා සිපගත්තේ කවුද ජසිර මහා පෞෝධෙන් වහන්සේ. දෙවරු ආකාසේ මල් වරුසා වැස්සෙව්වා ඒ මල් වරුෂාවෙන් අපි බුදුරජාණන් වහන්සේගේ ශරිී රස් පර්ස වෙලා ඊළගි ස් පරසුව නිමකත්ත බුදුරජාණන් වහන්සේගේට තින පංච නේත්තරයක්. මසැස තියනෝ ඒ මසැත්ස ඇදිලා තියෙන්නේ අසංකීය හතරකූත් කල්ප ලක්ෂයක් කවුරුුවත් දිහා රවල බල්ලනේ. ඇස්සු අපරගල්ල බල්ලනේ තරයින් ඇස ලොකු කල්ල බල්ලනේ හොරෙම් බල්ලනෑ යන්තඇරල ඇස් පොඩි කරල බල්ල නෑ. මේ ජීවිතය ප්‍රිමකී ගමනක් එහෙම් බලල තියෙනවාද. ජීවිතය දෙකක් නොවයා සංකයේ හතරකුත් කල්පලක්ෂයක් රවලබ් තරහට බල්ල නැතිව ප්‍රේමනාප සිනාමස මුොහුණින් බලපු පිම් බලට හැදිච්ච නිල් පාට ඇස් දෙක. පාට පහක් වෙහි දෙන ඇස් දෙක පකෘතිය හැට කිලෝමිට්‍ර දායක් පේනවා බුදුරජාන් වන්සට දිවැසතියෙනවා ඕන තරන් ලෝකධාතු පේනවා බුදුරජාන් වහන්සේට ප්‍රඥා ඇසතියනවා බුදු ඇසතියන බුද්ධචක්ක සමන්ධචක් වූ සර්වජ්ඥතාත් ඇසතියනවා ඒ පංච නේත්‍රේම විහිදවල බුධන්වහන්සිද්ධියහා දවස් හතක් බලාගෙන දසතිය බුදුරජාණන් වහන්සේ කවදාවත්. මහැසින් මේ ලෝකයේ වැනි වස්තුවත් දිහා බලඉඳර නෑ. බුදුරජාණාසිත් තියියුණුව මහපොලෝ දිහා බලාගෙන හිටියොත් පොළෝ සෙලොවී කම්පාවේ සැලීයයි. තියුණු ආහස දෙස බලාගෙන සිටියොල්ත් ආහස කම්පාවේ සැලීයැයි පැළියයි. පුරාධන හතක් බලාගෙන සිටිද්දිහි. සම්බුදු නේත්‍රයේ ආශිරුවාදය උරාශිපගත්තේ කවුද ජේසිරි මහාබෝධීන් වහන්සේ. මේ බෝධි පරම්පරාව තිබෙන තුරු මේ බෝධීන් වහන්සේ ලට වන්දින්න පුදරන සක්කාර කරන මිනිසුන්ගේ දුක්දුරුකරවන බුද්ධානු භාවය බුදුරජාණන් වහන්සේ. සම්බුදු වෙලා දෙවැනි සතියම බෝධිින්න් වන්සි තුළ ගැප් කළා ධර්ම දේශනා කරග කලේ දෙක්හදම බෝධින් වහංසි ගස්සිරිය ඊට පස්සෙ පිංගතුනි ඒවතුන් ජඉසිර මහහා බෝධීන් වහන්සගේ සෙවෙනි තතියන් චංකම නංසටන් තුංගෙන සතියේ සක්මං කලා දුරජන් වන්සගේ සක්මම් අළුවට සෙවන සැලසුකු වයේ නොෝ නනිමකත්ද දේසිරිමා බෝධින් අසගේ අන්තුපතර. සක්මං කරන අප මොනිදදුට පවන්සල්ලන්නේ කෞද්ද ස සල්ලු ස පත්‍ර සොළොව සොළවා දේශරිමාෝෂ බෝධන් වන්සේ මේවාගේ තුංලූ කීම අසිරයා දෙවියන් බබුන් නාංගයන් මහා පුද පෙළහර පාද්දී බෞද්ධින් වහන්සේ වැහෙන්න තරම්මල් පිදවා. දෙවිය සුගන්ද පිදවා. මුතු මැණිකෙෙන් පිඩුව මේ තුං ලෝක ධාත්වයම මිතරං පිදුම් ලබ පුරක්ෂයක් නෑ ජයිසිර මහා බෝධින් වහසේ තරම්. චතුරාරි සත්‍යය ධරමය අවබෝධ කරගන්ට ශෙවන සලසපු නිසා තමයි මේ උතුංගරෘක්ෂයට බෝධීන් වහන්සේ කියයන්නේ නැත්තන් නම ඇසතු සිංහලේ පාලීෙන් අසාල්ල ඉන්දියාවී මගද භාසාාවෙන් පිප්පලී තුට බෝධීන් වහන්සේ කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධය කරන මොතේ ස තින් ඒ බෝධීන් වහන්සේ පරම්පරාවෙන් පැමිණගෙන එද්ද. බුදුරජාණන් වහන්සේ වෙනුවට පුදන්ඩ ආනන්ද ස්වාමීන් වහන්සේ දෙවරං වෙහිර යමක් ඉල්ලද්දිී. බුදුරජාන් වහන්ස වදාලෙ ගයාාවේ වජරාසන බෝධියෙන් බෝබීජයක් ගැනල්ල රෝපණය කරන්න කියලා අන්න මංකිවේ. ප්‍රතිරූපකයි සැබෑ බෝධීන් වහන්සේ අතර වෙනසර එනම් ඒ වෙනකුට දයනවා එල් ලෝකේ බෝධිවරෘක්ෂ යවා අනමේ පිප්පලි වරෘක්ෂ තින් ආනන්දයේ බෝධියයක් ගෙනල්ල රෝපණය කරන්න කිවිනැහැමි වජරාශනයම ඒ බෝබිජේගේමිච තින් මුගුලම්මහරාතන් වහන්සේ ඉරිදිෙන් දැක්ක කියනවා බෝධන්වහන්සකෙන් බෝ ඇටයක් වැතෙනවා සැවැඩනවරදීින් දැක්කේ බෝධෙන් බීජය වැටෙනවා බිමට වැටෙන්න කලින් ඉරිදීෙන් ගිහිල සිවරු කොටෙන්දිය බෝබීජි ගත්තා. ඒ බෝබීජයේ තමයි යානන්ද සාහින්නම්සිට දුන්නේ. ආනන්ද සහන්ස යනේ පිළි සිටතුමාර දුන්න ඒ බෝබීජයේ සුවන්ද පස් මත තියෙනකොටම බලාගෙන හිද්දම්ම ප්‍රියම්පනහ උත්සට හැදිල්ලා අතුපහකින් විහිදුන ඒ ආනන්දු බෝධී අදටත් වැඩේන්නවා. මිනිස්ුන් ඉිටන් වදාක් නෑ අපි මිනිස්සු ගිහිල් ආනන්ද බෝධී කියලා උඩ පැන පැන කොළ කඩෙනවා. මම දැකලා තියෙන අයින්ති හරියට අපේ හිතුත් කිලිටි වෙනවා ඇයි අපි බුදුගුණ කිකේ වැඳගෙන උට මේ අපිත් එක්කම ගිය ගහක් කන ගෙනකුට ඉතිං ඒවාගේ වෙලාට කරුණා මෛත්‍රීගනක නන්තියෙන් ඕනෑ තවටුනම් බදුරජාන්හන්සේට එතන මවන්දයනවා. ඇයි දසමරුන් ඇවිල්ලාවත් සිතකම්පාවුනෑ මා බෝධිසත්වයන් වහන්සේගේ අපිට අපේ නඩින් යන එකෙක් මැති අපේ හිතකම්පාාව. බිම්බරක් දහයක් ඇවිල්ලත් නෑ. ඉතුකට රපි දිහා බලනකුට අපිට බුදුගුණ කියනෙවා අපිට නම් හිතන්නවත් බෑ. හිතන් වුවත් බෑ බුදුගුණ නම්. ඒ බුදුහිතකම් පායන්නේ. ඇත්තටමයි බෝසවෙනි බුදුරජාන් වහන්සේ වැඩ හිටියනම් අර මනුසේ බෝකොල කඩනකුට බුදුරජන් වහන්සසිට තරහැයිද. දහතන් වහන්සේලට තරහයයිද අපිට තරහයිනවනින් දෙක්කද වෙනස. බෝධීන් වහන්සේ අපිට තියෙන්නේ වැඳල පුදල පින්කරගන්නද රකින්නද. ඇදල පුදල ප කරගන්නවා. එකන අපි පින්දහන් කරගන්නේ නිත්‍ය ලෝකෙකද අනිත්‍ය ලෝකකද අනිත්‍යයි. මේ බෝධන්වහන්සිත් වැඩී අතුපතර විහිදා යම් දවසගේ බෝධීන් වහන්සිත් අපවත්වයෙනවා. ඒ අතරතුර අපි පුළුවන් ඉදිරි පින් කරගන්න. අපිට මේවා සම්පෝර්ණය ස්ථීරෝ රකින්න පුළුවන්ද ඉතින් තුන් ලෝකයටම සෙත සැලසූ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පිරිනිවම්පාන නැතුව රැකගන්ඩ කිසිුම දෙවියකුට ෝ මාරෙකුටෝ බ්‍රහ්මයකුට හෝ නාගේකුට හෝ මේ ලෝකෙ කිෂිම සත්වයකුට පුළුවන් වඋනාාද බුදුරජාණන් වහන්සේ වත් රැක ගන්නපේ බුදුරජාණන් වන්ස පිරිිවම්පයෝ. ඒ මහා බෝධින් වහන්සිත් අපවස් වනා දක්ෂිණ බෝධි රහන්සේත් කාලිින් කාලිට ගුඩාක් කරදරුවට මුහුණ දිදිී නමුත් අවසාන පිංවතාතු අඩිනතුරු වඳිනතුරු උඩමල්ලුවේ වෙඩේඉන්නවා ඒවාගේ අපිට සෙත සලසන්න දරු පරම්පරාවක් බෝධි පරම්පරාවක් පිහිවනා ඉතින් පින්ංවතුනේ මේ උුතුන් ජයශ්‍රය මහා බෝෂෙවනේ ඒ බෝධීන්වහන්සිකගේ දක්ෂින්න සංකාව මේ වයිතින් පිංවතුන මේ බෝධයේ පරම්පරාකතාව කියන එක වැල් දන්න ඇති මම මහබෝවරුණ රාත්‍රී අටට කරන්න පටන් අරන් පාන්දර් හයවෙනකල් කරලත් සීමා සහිතෝ තමයි බෝධී විස්තර කියලෙ ඉවර කරගන්න පුළොමෝුණේ රෑ අටේ ඉඳල්ල පාන්දර හයවෙන කල් කියලා. මේ බෝධීණන් වහන්සේගේ ප්‍රාතිහාරයානු බව කතා එහෙම වචනකින් දෙකින් කියන්න බෑ. ඒ ධර්මාසෝක රජ්ජුරෝ දක්ෂණ බෝධීන් වහන්සේ ගන්න හැටි බෝධන් වහන්සේ ඉබේම බෝධීෙන් වෙෙන්වෙන හැටි ්‍රංකටාර වෙන් පිහිටන හැටි මුල් අදින හැටි බලාගෙනනිඉ්ද මුල් ඇදිින් හැට. අහසේ ප්‍රාථහරය පාන හැට. අහසේ පොලෝට වැඩල නෑ මංගල බෙහිෙරී නාදීෙන් පූජාම් පවත්වන තුරු. රජකෙනෙ රජ කුමාරයෙක් ඔටුන්න ගලවල රජකුමාරයා බෙරේ බැඳගෙන බෙරේ ගහන කල් මේ බෝධින් අහන්සේ බීමට වැඩල නෑ. මට මත හැටියට විදුරන්දකින් රාජකුමා ඒ රාජකුමාරයා ඒ බිරිත් අරගනම ලංකාවට ඇවිල්ල තින බෝධීන් අහම්සිත් එක්ක. ඊඩු පස්සේ ලංකාවේ ප්‍රාතිහරිපාමිින් රෝපණය වෙච්ච ඇටි උඩමලුවේ. හවස්කාලෙ. බෝධී වඩම් මගෙන ඇවිල හවස්කාලෙ තුොළ සුමන සාමනීර මහරහතන් වහන්සේ මීදුු මහරහතන් වහන්සේගේ අනුදැනුව මත බුදුරජාන් වහන්සේ වැඩහිටපු භූමිය සුද්ධ කරල තිබ්බා කත්ය දාලා. කවුරුද් දන්නේ භූමිය සුද්ද කළට කොතනද දැම් බෝධින්වහන්සේ රෝපණය කරන්න නැහකැල්. භූමිය සුද්ද කරලා තියෙනකොට ඒ භූමියට බෝධින් වහන්සේ වැඩමපු ගමන් අනුරධපුර බෝධීන්වහන්සේ රංකටාරමත්ත්‍යෙක් අහස්කල් සිට කියිය ැස්විහිවි තිබිලා ඉර බැහැගෙන යනකොට සවස්කාලය අහසෙන් බිමට වැඩලා බුදුරජාන් වහන්සේ පන්සියක් මහරහතන් වන්සේලා සමඟ සමාපත්තිෙන් වැඩහිටපු භූමිය බුද්දු කෙනෙක් වගේම වැඩහිටිය වැඩඉන්නකොට පාත්තරයකට උඩින් සුදූ පාට නාගරාජයක් මතු වෙන වගේ පාත්‍රී ටුඩි මෙහෙම මුල්ලවිල්ලා පාත්‍රී වටට මල් ගිහිල පොලොටග බලාගෙන ඉද්දම්ම. අපේ මිනිස්සු කියනවා අනුරාධපුර බෝධින් වහන්සේ බොන්සයි වෙලා රත්තරම් පාත්‍රය ඇතුලි දීනෝගය එ. පුස්කොල් පොත පුස්කොල පොත්වල තියෙන්නේ තීතය තේරුන් වහන්සේලා වංසකතාව ලියලා තියෙන්නේ. අර සුදදු පාට නාගරාජයේ කරපාතරයෙන් මෙහිම උඩට එන නාංගරාජවරු දහ දෙනෙක් විතර මෙහම යනවා කළ හිතන්න ගොඩින්දලැබිවට ඒවාගේ බලාගෙන විද්ධින් මුල් මෙහි ඇැවිල පොලෝටගිය. ඊට පස්සෙ තමයි වටේ ප්‍රාකාරය බැඳල පස්පුරුවපුරුව පුරෝඩට ගත්ත. එ අනුරාජ පු රූඩ මල් වේ බෝධීන් වහසේ කෙනෙක් අතින්ද රෝපණය කළේ ඉරිද්්‍යියන්දරෝපනයෝනේ ඉරිදියෙන් රෝපිණය වුණු බෝධීන් වහන්සගේ පුත්‍ර පරම්පරාව තිය ඒ ජාන ඒ ආනුභාවේ ඒ විදිහටම මේ බෝධීන් වහන්සේලා අපිට වැඳ පුදාගෙන පින් කරගන්න ඉතින් පින්වතුන බෝධීන් වහන්සකෙන් වැටුණ පත්තරයක් අයින් කරන කෙනාටත් අමාමානිවන් සැලසෙනවා එක රහතන් වහන්සේ නමත් දිවසිම් බල්ල තියෙනවා. මම අරහත්වයට පත්වනේ මොන පිනකින්ද කියලා. කලින් ලෝතුරා සම්මා සම්බුදු කෙනෙගේ ශාසනේ බුදුරජාණන් වන්සගේ බෝධී වැටිල්ල තිබ්බ බෝපත්‍ර සීයක් අයිංකරපු පිම් බලෙන්කේනවා. අපේ දුොටුගැමනු මහ රජ්ජරුවම ලංකා වි යුද්ධ විසි අටක් ජයගැන මුල් ලංකාවේ එකම රජා බවට පත්ව වුණා මුල් ලංකාවම මෙෙක්ෂේ සත්කරපු එකම රජ්ජුරූ දුටු ගැමනුරජ්ුරෝ. ලංකාවම සුද්ධ කල්ල එකතැනකට ගන්න පුළුවන් මුුණේ කාශ්‍යව බුදුරජාණන් වහන්සේගේ බෝධයේ වැටුණ කොල අතින් අයිංකරපු පම් බලටක හැ. කමනුස්යෙක් ජැයිසිරි මහ බෝධීන් වහන්සටික් කලා. බොහෝ ඇත ීති කලින් බුදුරජාන් වහන්සේ ලාගේ බෝධීන් වහන්සේ. වැඩ ඉන්න බෝමියයට ගිහිල්ලා. බෝධීන් වහන්සේ වැඳලා බෝධී ගුණ සිහිකර කර ඉන්නකොට එක පාරමකුණක් ඇවිල්ල වැදිල ඉතනම මැරුණු. අපේ මිනිස්ු බෝධියක් වැැඳ වැඳන්නකුට එතන මිනි මැරණුත් මනවා කියයිද. මේ අවිස්්සාවෙල්ල වෙරලු පිටියඇයි නම් මොකවත් කියනෙකන්නේ. ඒ අම්මකිනෙ මේ අනුරාධපුර මිහිනිවී අන්රාධපුරේ ගිහිල්ල ඉද්දිින් ඇක්සිඩෙන්න්ට් එක්කට අහුවෙලා පුතා මැරිල්ලා. ඒ පවුලයයි අදටත් රුවන්ගලි සයවන්ඳදින්න යන්න ඇල්ලු. ඔයි සෑයවැැඳල ඉද්දිම් මැරුුණේ කියලා. මේ අසට තැබැරුම් හොලට ගිල්ල ඉද්දිින් මැරෙනවා අය තැබැරුම්හොලට යන්නෑ කෙලෙකේ හිතන්නේ. දැක්කද මිනිස්සුන්ගේ මිත්‍යයා දෘෂ්ටියය මිත්‍යයා දෘෂ්ටිය ඉති අරයා ඒ ගමන්ම දෙවියක් ොනා දැන් දිවෝශරීරය දිවව්‍ය රස්්මි දහරා දිවියංගනාව පිරිවරාගෙන සැපෙන් ඉන්න ගොටේ දෙවිය කියනවා අර නරශරීරයට විදුලි දහයක් කටුවත්මොකද ඒ පස්ස අපේ බුද්ධ ශාසන ඉප දුනා අරහත්තුයට පත් වන බෝධීටවැදවැදටින් බල්ල. එක රහතන් වහන්සිනමක්න්න ඒ කල්ලි තේවාව කරන කෙනෙ බෙරගහන කලින් බුද්ධ ශාසනවල. බෝධින්ද්‍රහන් සිනමක් ළඟට ගිහිල්ල හරි සතුරක් ඇති වෙලා බෙරේ ගිනි කියලන. එයාගේ බඩ ලොකූ වී බඩට තට්ටුවක් දාලා මා බඩ බෙරයක් කොටවාදනයෙන් කලාද එයින් රැස්වන පින කියනවා ගෞතුම් බුද්ධ හසනය රහතන් වහන්සේ නමක් කොනින් එනිසා බෝධීන් වහන්සේලාගේ වැැටෙන පත්තරයාව ඉවත් කරන බෝධි මණ්ඩප ඉදි කරලා නිවන් දැක් අයේනවා මළුවට වැලි අතුරල නිවන් දැක්කයින. මේ ආරස්සක වැටවල් රංවැට කියන්නේ ආරක්ෂක වැටවල්. ඒවල් කරවල නිවන් දෙැක්කේ නො. බෝධීන් වහන්සේ නමකට සත්කාර සම්මාන ගරුකාර කරන කෙනෙකුට ලැබෙන අග්‍රථම විපාකයේ තමයි අමාමාහ්‍යවල. වැලි කැදේකින් හෝ උපස්ථාන කළ සියලු දෙනා සත්තුටුවෙන්න ප්‍රීදියට පත්වෙන්ද අපිටත් මනුසි ජීවිතයේ මහා පිනක් උපද්වන්න ලැබනාා කිය. මේ කෝතනකොවත් නංගහල නෑ. එන නමටද පින්කල්ල තියෙන්නේ පිනටද පිනටමයි. සත්සරදුකෙන් නිදහස්වෙන්න. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ්‍රඥාවෙන් අග්‍රේස්වර රස්තන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දවසක් වදාළ අපින්මන් මහනිනිි. තතාගත බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළො අපපතිවත්වයන් සමනේනවා බ්‍රහ්මණේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේලිච්චිවා ලෝකර්ශ්මිල්තිේ. දෙවියන් මරුම් බමුන් සමනම් බ්‍රහ්මණයන් සහිත මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඒක ආය වෙනස් කරන්නට ආපස්සට කරකවන්න බෑ බුදු කෙනෙක් දේශනා කරන දරමේ පින්වොත් මහන්නේ ඒ වගේමයි මේ සාාරිපුත්ත යම් දහමක් දේශනා කළොත් සාරීපුත්තයන් දේශනා කරන දර්මය දෙවියන් මරුම් බබුන් සහිත සකල ලෝකීම කාටවත් අපතිවත්්‍යය කරන්න බෑ කරක වන්න බෑ බුදුරජාණන් වහන්සේගෙන් එපා උපන් ඒ බුදුරජාණන් වහන්සගේ සරිවයේ කොටසක් බඳු. බුදුරජාණන් වහන්සේගේම දායාදේ බඳු එකම පුත්‍රයා කියල කෙනෙකුට කියනවා නම් ඒ සාරිපුත්තයන්ට කෙන්නමක්්‍යවා. එහෙ වූ සාරිබුද්ධ මහරහතන් වහන්සේ අප්‍රමාන ප්‍ර්ඥාවෙන් කල්පනං කරනවා මිනිස් සුරාගෙෙන් පෙළෙනවා. දවේසිෙන් පෙළෙනවා, මෝහෙෙන් පෙරෙනවා, ක්‍රෝධයෙන් ගිරිසියාවේ ලෝභකමින් පෙළෙනවා. ගෙවල්වල ප්‍රශ්නවලින් පෙළෙනවා ස්වාමයාගේ ප්‍රශ්නවලින් බිරිඳගේ ප්‍රශ්නවලින් දරුවන්ගේ ප්‍රශ්න වලින් මානසිකාබාධවල නොයෙක් රෝගාබාධවලින් පීදනෙන් සන්තාපෙන් පෙළෙනවා. අක්කුසල්වලින් පිච්චි පිචේන්නේ. ඔයාල මේ අහන බෝධයන් වහන්සේගේ ආනුභාවේ බුදුබණපදයකින් දැන්ඩිංගිත්තක් මෙහෙම සාන්ත වනාට මේ බණ ඉවරල්ලා නැගිතිනකුට ආයෙත් නිදාගනහිට පු හරපියෝ ටිකක්කුඩට නොවත්තු වෙලා පෙනේ පුප්පනෝ වගේ ආයුත්ත රාගගින් එනවා. ආයෙත් දේශගෙන් නේනවා. අන්න අරක අන් අරකා කිය අමනා පේනවා. අසතුට එනවා හෙටතියෙන ප්‍රශ්නටිකේනවා දරුවන්ගේ ප්‍රශ්නති ගෙනවා. මිනිස්සු අකුසල් වලින් තැවිතවේන්නේ. අද කාලයේ ළමාලපටි දූලපුතාලා මේ හිත අකුසල්වලින් පුච්චගනයම තැවිතවන්නේ මේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඕවලු කරුකුට්ටන් වෙලා තියනෙ කෙලෙස් වලින් ඇට්ටකුණා වෙලා තියනෙ කෙලෙස් වලින් ඇබැයි හමකින් මේ පේන රූපකායෙන් මිනිස්සුුවගේ ඉන්නවා. කවුරුත් එක වගේ. අපිට බෝධීන් වහන්සේ නමකළඟ මේ මිනිස්සු දැක්කට ටිකක් වෙලා ඔයා අපිත් එක කතා කරාට අසපුයේදීින් ස්වාවින්ාන්සේට ඔයාල මුහුණ දුන්නන්ට කතා බහ කළට ඔයාලට සංගයත්ත කැසුරු කරන ලෝක වෙනම එකක්. පෞද්ජලික ීවි කක් වෙන මතිිය ඒක ලෝකෙට ප්‍රකට නෑ ඕනම කෙන පෞද්ජලික ජීවිතයක් වෙන මතියන අර හංගගනන්න කෙලෙ සොක්කො මේ මතුවෙන් ඔල් පෞද්ජලික ජීවිතේ අර බාහිරට දයන්නේ අකුසලි යට අවාගත් ජීවිතේ බ ඔබ අහල බලක් නවාමයි කියන කාර අවසත්‍ය ඇද්ද කියලා සාරපුුත්තු මහරත්තන් වන්ේ කල්පනා කලා මේ අයට තනියෙන් අමාරුයි කෙලෙස් නසඩ අමාරුයි සාරිපුතු මහරතන් වන්සේ දිවසින් කල්පනා කරන ප්‍රශ්ඥාවෙන් මේ මිනිස්සුන්ට බැයිද බාහිරදේකට වෑන්දල්ලා පුද්දල්ලා ගරු කරල්ලා සත්කාර කරලා යටහත් පහත් වෙනවා බාහිරදේකට. එහෙම වෙනගොට ඇතුලිරාගේ අඩුවෙනවා. දේශය අඩුවෙනවා. මෝහය අඩුවෙනවා. හිතේ අකුසල් අඩුවෙනවා. හිතේ තැවෙන එක නැත්වෙනවා. තු බාහිර දේකට වැඳවැද ගරු කර කර සත්කාර කර කර ඇතුලේ කෙලෙස් නසන්ද. ඇතුලින් උසල් උපදුවන්න ක්‍රමයක් නැද්ද කෙ කල්පනා කරලා බැලවා. ඔබට හිතන්නගොහොමද. බාහිරදේකට වැදල්ලා පුදල්ල සට්කාර කරලා සම්මාන කරලා තමන්ගේ කෙලෙස් නැති කරගන්ඩ කුසල් උපදවාගන්න ක්‍රමයක් තියෙයිද. ඔබට හිස්තන්නේ කුමක්ද. සාරිපුත්්ත මහරාතන් වහන්සේට. ප්‍රඥ්ඥාවට පෙනුණ එහම ක්‍රමයක් තියෙනවා. මකදදේ ක්‍රම යංකිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වඳනව නන් ගරු කරනවා නන් සක්කාර කරනවා න සම්මාන කරනවන යටහත් පහත්න එයහගේ හිතේ කෙලෙස් යටවෙලා යනවා නැතිවෙල යනවා කුසල් උපදනවා. බුදුරජාණන් වහන්සේට සත්කාර කරනකොට දරු කරනකොට සම්මාන කරනකොට අකුසල්ල යට යනවා කුසල්ල උප දෙනවා. දැන් ඔය කතාව ඇත් අද්ද කියල ඔයාල ඔයාලගේ ජීවිතය බලන්න. යං වෙලාවක රාගෙන් විදව්වන. තරහයෙන් වෛරයෙන් විදෙව්වනන් ඉරිසියාවෙන් විදෙව්වන ඒවෙල්ලාමට ඔයයාට බුදුරජාණ වන්ේ මතක් කරගන්න බැරිවෙලා බුදුරජාණන් වහන්සිට ගරු කරන්න බැරිවෙලා. අපේ ජීවිතයේ අපි අකුසල්වලින් පෙළුණේම අපි නොකළ යුතු දේවල් කළේම බුදුරජාණන් වහන්සිට ඒවිලා අපිට ගරු කරගන්න බැරිවුුණා සත්කාර කරන්න බැරිවුණ යටහත් පහත්ව වෙන්න බැරිවුණ. ඒවිලාමට අපේ බුදුරජාණන් වන්සිට සරණ අහිංය ලගයා ඒ නිසා කුසලේ අපි කරාව හොඳට බලන්න දැම මේක කියන්න හදන්නේ බෝධීන් වහන්සේ ගැන අපි බුදුරජාන් බෝධීන් වහන්සට වඳන්නේ කවරු විදියටද. බුදුරජාණන් වහන්සේට. එහෙනම් බුදුර බෝධීන් වහන්සේට ගරු කරනකට සත්කාර කරනකුට වන්දින්නකොට පුදධන්නකොට බෝධී මල්ලුවේ බෝධන් වහන්සේ ළඟ යටහත් පහත්ව ඉන්නකොට අකුසල් දුරුවෙන අක්කුසල් උපදිනවා. බෝධීන් වහන්සේට නිගරූ කළොත් අගරු කළොත් යටහත් පාත් නොවනොත් බුදු කෙනෙක්සේ ගරු කලේ නැත්තං යම් දවසක තමන් රපදින රාගේ ලේසින් යටයන්න. තමන් උපදින තරා ඉක්මට යට යන්න. ඉරිසියා රෝධ වෛරය. මයි ගැන හිතල් හිතටන පීඩනය සන්තාපය ඉක්මට නැති වෙන්නේ. ඒ අපි බෝධි වලට ගරු කල්ලනෑ චෛත්‍යවලට ගරු කල්ලනෑ ධාතුන්න්නන්සට ගලු කරලනෑ. සක්කාර කල්ල නෑ සම්මාන කල්ලනෑ. බුදු පිළිම වහන්සට ගරු කල්ලනෑ සත්කාර කරලනෑ සම්මාන කල්ලනෑ. ඒකයි කියන ළමයිට පිළිමෑරම් මෙහෙම සවික්වියෙන් සල්ලල්ල සෙල්ලම් බඩු විදිහ බදුරජාණන් වහන්සේ ඇසරු කරඩ පාකයා. එහෙම කලාම ඔයාල පූජාවක් කලාවෙ සැරසිල්ලක් කලාවෙ නමුත් ඒක බුදුරජාන් වහන්සිට කරපු ගෞරෝ යන්නවෙේ. එතකුට වෙන්නේ රාග දියුරු කරගන්න අමාරුවයි. දේසේ දුරුකරගන්න නමාර වෙනවා. හිතේ අකුසල් යටයවාගන්න නමාරුුවෙනවා වරදින් අත්මි දෙන්න අමාරුව වෙන. අගරු කරකුම. බෝධී අත් එක ශෙල් පියක් ගහනවා. එතුට බුදුරජාණාන්සට කරපු ගෞරව යද අගවුරුව යද. ඒකේ ප්‍රතිඵලයේ තමයි රාගේ දුරු කරගන්න බැරුවයනවා. දේසේ දුරුකර අන්න නිසයි දැන් ඉළන්ධාරි පරම්පරාව දැන් කොල්ලු කෙල්ලන්ගේ පරම්පරාවල් ඉක්මනට පිරිහෙන්නේගත්තෙක්. තුනුරුවන් ඇසුරු කරන්නේ ගෞරුවය නෙවෙේ. දැක්ත් පිළිමියහුවෙන්ට සෙල්පිය ගහන්න ආසා. බෝධිනාසේ දැකත් සෙල්පිය ගහන් ආසා. මොනහරි පූජාවක් වුණත් තමන් සරසනවා හිත සැරසල නෑ ලෝකට සාටෝපේට බාට දෙක සරසල පිල්මයක් සරසල ඒක ටික්ටෝක් දාලා ෆෙස්බොක්් දාලා බුද්ධ පූජාවත්තියලා පොටෝ එකක් කැනම් ඔයා ලත් අනුමෝදන්ෙන්ද කියලේ අවල මෙ තුන් ලෝකයට මග්‍ර බුදුරජාණන් වහන්සේට මේ එක මලක් පූජා කරලා මේ ය ලොකූ දෙයක් කරලවාගේ සැබෑ ශ්‍රාවකයෙක් මේ මණ්ඩපේ රත්තරණී මැනිකෙන් කලා නම් බුදුරජාන්සිට පූජා කරන්නේ මගේ මැනික් මාලිගාව කියලද මාම කරපු පූජාව දූවිල්ලක් වගේ පූජාවේවා කියලද. එහිනම් මේ මැනික් මන්දිරයක් දූවිල්ලක් නම් අ බුද්ධ පූජාව දිංගිත්ත මාලාක් බාට දෙකක් සිවි ව්‍රස් දාලා ඒ කපිට වදදාගන්න බෑ. යාලට පුලුවන්ද හොම ස වික්කරී සලුවූ වාටන්ද ගත්්දාගන්න බුදු බුදු කෙනෙ කොහොමටත් පාවාන්දාලනෑ පම්ශාල්ලිස් වටම පවාන්දාලනෑ ඔයාලයි විච්චූරණ පැත්තර වලට අන්නපා චෛත්‍යවලට කංචුක හදනවා අපි බෝධීන් වහන්සලට කරන්න ඕනේ මල් මාලාදානයක එක මල්මාලක් කංචක දැ රංවට ලස්සන රට ලස්සන රංවට අය රෙද්දකින් වහන්න ඔන්න ගොඩක්හොඳයි මල් මාල දානවා ඒ ඔක්කොම දූවිල්ලක් කියන තැනතියෙන්නෝ තුොට ඒවා පොටෝ ගහලාෆිස්බුක් දාලා එහෙම ඇතුට ඒ අමුතුම එකන්නේ දෙයන්නේ එක අමුතුම පැත්තකට යන්නේ එතවට ඒ අගෞුරවේ අසත්කාරය එයා සම්මානයේ විපාග තමයි තමන්ට අකුසල් දුරු කරගන්න බැක්කුසල් උපදට වෙන්නතු යනවා දුවේ පුතේ ඹලට ගැලප ගැලවෙන්න ලස්සන ඔය හිත්වල ප්‍රශ්නවතිින් ගැලවෙන්න ලස්සන පොයින්් එකක් කෝග. බුදු්දුරජාණන් වහන්සට ගරු කළොත් සත්කාර කළො සම්මාන කළො අකුසල්ලයට යනවාක්කුසල් උපදෙන. ඔයාලට මොනොහරි රාගීින් හෝ ද්වේසිෙන් හෝ මෝහයෙන් හෝ තවක් කෙනෙක් නිසාවෝ ඔයාලගේ හිත පෙලෙනවනන් අකුසල් ඇති වෙනවානම් බුදුම් පුදනක වැඩි කරන්න. බෝධන් වහන්සේල්ලා ස්තූප පුදනක වැඩි කරන්න. වැඩි කරන්න කරන්න අකුසල්යට ය. තින් අකුසල් දුරු කරන්න කුසල් උපදන්ට පින්කර ගණ්ඩයි බෝධින් වහන්සල වැඩෙන්නේ. ඒ පිනිසයි බෝධින් වහන්සල වැඩන්නේ. එතකුට පංවතුනේ ආයසාරිපපුත්තුමා රත්තන් වහන්සේ කල්පනා කළා තවක්‍රමයක් නැද්ද දරමයට පිදුවත් සත්කාර කළොත් සම්මාන කළොත් අකුසල්ලයට යනෝ කුසලුපදින. ඒ නිසයි කියන්නේ බනං අහනකොට දේශකයන් වහන්සේ පාතක ඉදෙන් උඩකිද ලහන්ඩි පා ඉඩගෙන ඉන්න ඉඳලාහන් දෙපා අත්තේ ආයුද්‍යත්්‍යයාගෙනහන් දෙපා දේශකයන් වහන්සේ අව්වේ හෝ තෙමෙද්ද තමන් කුඩිය ඉඳගෙන හන් දෙපා දේශකයන් වහන්සේ එළිය ඉදින් තමන් වහන ඇතුළ ඉඳලාහන් දෙපා දේශකයන් වහසේ පාරි අයිනයද්දී මැද ඉඳලාහන් දෙපා ධර්මය අහන්ඩ සිිස්ටම් ගත්තය ඒ විදිහයට ධර්මය අන්නුව වනු ඒනම් රාග දේශය මෝහය සිතේ සන්තාප කෙලෙස් දයිපුතේ පිවතුනේ හිතේ වැඩ කරන්නේ ධර්මිට කරු කරන්නට නිසා සත් කර කරන්න නැති නිසා. කොල්ලො කෙල්ලු ආදරේ කරනකොට. ආදරී කල්ල ඕන තවත් කෙනෙක රාග නිශ්‍රිත විදිහට යාලගේ මැසේච් කතා යනවා. ඒ කාශ්‍යමයාල බණ පදදාන. තුටේ කතාාවයාල යන්නේ රාග නිශ්‍රීතයි. ට රාගෙන් එයා පිනවන්න ඕන කමට ප්‍රතිවිරුද්ධ ගෑන් ලම යහූ කිරිමිලමේ අරමයා කියන බණපදවලට විරුද්ධෙවක් ගනවා. අරයට සංසාරයක බලපාම තමන්ඩක් බලපාම ධර්මීට අගෞරෝ කිරීම. මේ ධරමේ දහන් කතාවට අගෞරව කලොත් ධර්මය අවබෝධ කරන්න අබහු ය කියනවා එකඇ ධර්මය අවබෝධ වෙන්න එකෙන්. ධර්ම දේශකයන් වහන්සේට බැන්න ොත් එහෙම ධර්ම අවබෝධ කරන්න අබහු යකේ. ඊළඟට කතිකං කතිකයාට අගරු කිරීම අබහු යකේ නවා. ඒ දහන් කතාව මැදක කොටසක් කෑල්ලක් ගන්නවාකේ න එලියට බණකතාව මැදයින් කෑල්ලක් කර අර කියපු ප්‍රධාන දහන් කතාව නැතුම් අර කෑල්ල ඔන් අරය බණ කියදදි මේක කිව්වා කියලා චූටි කෑල්ලක් කරන් කතා කරනෝ කියන. බුදුරජාන් දේතනා කළේ එයා ධර්මය අවබෝධ කරන්න අභවුය කිය. එ දහන් කතාවේ සම්පූර්ණ සාරාන්සේ ගණන්න නොලුවට මැදින් කෑල්ලිගන්න ෝොදන දෙන් එහෙම නම් බලනකුට මේ ලෝකීන්නේ ධර්මය අවබෝධ කරන්න භෞවියායද භෞවියායද. අභවයයි.ඇ එක්කෝ බනට බයිනෝ. දේශකයන් වහන්සිට බයිනෝ. එක්කු කෑල්ලක් ඇරම් බයිනවා. ඉතින් ඔයවාගේ කේග විදිර වයි කාරණ ගොඩාවත්තින්න ධර්මය අවබෝධ කරන්න අමහරුුවේවා. සම්පූර්ණය ගහන් නෑ. සම්පූර්ණය අහන් නැති කෙනටත් ධර්මය අවබෝධ වෙන්න ැ කියන. ඉතින් එහන් දර්මීට ගරු නොකරනකුට සංකාරණ කරනකොට. අකුසල් දුරු වෙන්න කුසල් උප දෙන්නේ. සංගයාට ගරු කරන්න නැතිකුට ඔන්න තුන් එනි කාාරණාව. සත්්කාර කරන්න නැතිකුට අකුසල් පරාණය වෙන්නේ කියන. පින්වතුන සංගයාට ගරු කරන්න සමන්්ඩ අකුසල් ප්‍රහණය කරගන්න තියෙන කැමෙත්ත නිසා. රහතන් වහන්සේලාට වදින්නකුට පුදනකුට සත්කාර කරනකුට සම්මාන කරනකොට ගරුතර මහා සංගරත්නයට ගරු කරනුකුට සක්කාර කරන්න කට සම්මාන කරනකොට අකුසල් ප්‍රහණය වෙනවා අකුසල් ලොකදනු. නොකරනකුට අකුසල් වැඩි වෙන. අදකාලේ හාමුදුරුරු කියලාප හාමුදුරුට බණින්ඩ ගත්තූ. එක විපාග තමයි හාමුදුර හැදෙන් එෙත් නෑ තමන්ට අකුසල් දුරු කරගන්න බැරුවයනවා. රාග්‍යයක් අවුත් ලේසියෙන් නැති වෙන්න. දේශයක් අවු ලේශෙන් නැති වෙන්න. මෝහයක් අවුල් ලේසියෙන් නැති වෙන්නේ. හාමුදුරුත් එක යාලුව වගේ අසුරු කරනවා. ගෞරුවෙනෑ යටහත් පහත් නෑ. ඉස්සර අපේ ආච්චි ලාම්මලා. මුදුරත්තිික දුර ඉදල කතා කළේ බිම්බලාගෙන කතා කළේ මනට මොහුණ හැකිලම් බලන්නේ කාන්තාවෝ. ඊට පස්සේ තනෙන් යන්න වැඩීටි කෙනෙක් එක් යන්නේ. පිරිමියක ලඟ නැත්තුව කතා බහක් කරන්න හාමුදුරන්්ඩ කියල තමන්ගේ ඇතේ පිරිත් නූල ගැට ගහගන්න පිරි නූලක් ඉල්ල ගන්නවා හාන්දුරන්ඩ කියලා ගැට ගහ ගන්නේ ඒ අසනීප ඉස්සර තිබ්බෙනෑ ඉස්සර මිනිසුන්ගේ රාගේ ඔච්චර ගිනිගත්තනෑ. ඉස්සර මිනිස්සුන්ගේ දවේශය ඉච්චර ගිනිගත්ව නෑ ඒ මිනිස්සු මේ බුද්ධ සාාසනෙන් ඥන් විදිහට පිහිට ගත්තා. දැන් ඒ සංගයට ගරු කිරීම සත්කාර කිරීම නැතින නිසා අකුසල් වැඩුවෙන අකුසල් යටයනවා ට පස්සිතනවා සීලේට ගරු කිරීම ශක්කාර කිරීම සීලේට ගරු කරන්න ඕන මං අද පන්සිල් ඇරන් ඉන්නේ මං අද උපෝසතය සමාදන් වෙලා ඉන්නේ කෙල සිල් ගත්තක ඔල්ලු ේදෙන්නෝ. තමන්ඩ සල් රකින්න බැරවුනත් සීලේට ගරහන්න හොදනෑ සීලේ ශේෂ්ට අයුතුම ඊඟට සමාදියට ගරු කරන්න ඕන භවනාවට ඊළඟට දහම් සාකච්ඡාවට ගරු කරන්න ඕන අප්‍රමාදයට ගරු කරන්න ඕන සාරිපුත්ත මාරාතන් වහන්සේ දදිවසින්දකිනවා මෙන්න මේ විදිහයට ගරු කළො සක්කාර කලොත් අකු සල් දුරුවෙනක්කු සල්ලෝකදනවා මටදැන් රත්තරං නිධානයක් හම්බෝවන රම්මාලාවක් හම්බෝනා. මට හම්බිච්ච රම්මාලාව මංගිල්ල දෙනව රත්්තරං වැඩ කරනගෙනෙකුට. එතුටේ රත්තරංවඔල වැඩිම වඩිනාකම දන්නේ කවුද. රත්තරං වැඩ කරනගෙනා ඒවගේ සාරිපුත්ත මහතාත්තන්නාස මේ කතා වර්ගෙන ගියා බුදුරාජාණන් වහන්සේ නැඟත. ස්වාමිනි මේ රම්මාලාවේ වටිනාකම කියන්න කිය සාදු සාදු සාරිපුෘත්තය බුදුරජාණන්න්සිට ගරු කොළොත් සට්කාර කොලොත් අකුසල් නැටවෙනවා කුසල් ලොපදහම්. ධර්මයට සංගයාට සීලයට සමාදියට දහම් සාකච්ඡාවට ඊළන්ට අප්‍රමාදයට ගරු කළොත් සටකාර කළොත් අකුසල් නැතිවෙනෝකු සලුපදිනවා. ස්වාමීනී මට තවත් කාරණාවක් වැටයෙනවා මොකද සාරිපුෘත්තය. බුදුරජාණන් වහන්සේට ගරු කරන්න නැතුව සට්කාර කරන්න නැතුව. ධර්මයට ගරු කරනවා කියෙන සිද්ධ වෙන්න කි. බුදුරජාණන් ගනොක ධර්මයට ගුණො සංගයාට ගරු කරනවා ක නේතන් ටානම් විද්ධති වෙන්නේ. කවරටගේ බුදුරජාණන් ට කැමැති ධර්මයත් වරක් දන්න මේ සංගයානම් මට පේනවැ. ව ඇෑ කතාව හරිදේක. සංගේට ගරු නැත්තන්යා කොහොමටත් ධර්මිතක් ගරු කරන්නේ බුදුරජාන්න් සිටත් ගරු කරන්නේ. තව කෙනෙක් කියනවා බුදුරජාණ සාරිපපුතු මාරත්ත වස දේනක්නවා බදුරජාන් වන් ගර ධර්මීට ගරනොකට සංගයාට ගරනොකට ශීලීට ගරු කරනවා කියන එක සිද්ධවෙේ නැක. ඒ නම් අපිට සිල් රැකින්ඩ බැරිනම් ඒකේ පල්ල වෙන්නම අඩුවතියෙන කොතනද කියන බලන් බුදුරජාන්න් සිට ගරු කරනවා මන්දී දරමීට ගරු කරනවා මන්දී සංගයාට ගරු කරනවා මන්දී දුවේ පුතේ උඹලට සිල් රකිින්දනම් බුදුරජන් වන්ට ගරු කරන්න ඕන සක්කාරකා ඕන වෙලාව ක අපේ සීලියයක් නැති වුුණු ඒ සීලේ නැතිවෙන වෙලාවට බලන්න බුදුරජන් වස මතක් කළ නෑ. දරුම සීකරගන්න බැරිවන රාතන් වහන්සේ සීකර කන්න බැරි වුුණ. ඒ තුනරුවන්සිහි කලානම් ඒ සිල්පද කැඩෙන්න. ඒ නිසයිපින් මේ කියන්න හදන්නේ මේ බෝධීන් වහන්සේලා තියෙන ගරු කරන්න. ඒ නිසා කොල්ලො කෙල්ලු අත් පටල වග නැසි ඇවිල්ල මේ බෝධි ම්ඩපවල පෙම් හබ කරන්න දෙපා. සෑමලුවල කොල්ලො කෙල්ලු පෙම් හබ කරන්න දෙපා. ඇති කවරු අරි ජවෝතේම ඇයිඒක වැරදිද කියලා අපිට වැරදි කෙල ව්‍යවස්ථාවෙන් අරම් පෙන්න්නට නීති මලාවෙන් පෙන්න්නට විදිහන්න. එක විපාගේ තමයි උඹලට කවධාරය රාගයක් අවත් එකක දුරකරගන්න බැරුවන්. දුරු කර කන්න බැරු යනවා මෝහේ දුකරගන්න බැරුුවෙනවා ළමයින්ගෙන් එන පීඩනේ නැති කරගන්න බැරූ යනවා ස්වාමයාගෙන් එන පීඩනේ බිරිඳගෙන් එන පීඩනේ සමාජෙන් එන පීඩනේ ඇතුළෙන් එන පීඩනේ ලේසිෙන් නැති කරගන්න බෑ. ඔය අපි අතින් විච්ච වැරදි නිසාම නෙවෙේද දැම්මේ පීඩනෙන් ඉන්නේ. අපි මේ ධරමය දන්න නැති නිසා අහලා නැති නිසා අපි ඇති නොදැන විච්ච අකුසල් එහෙනම් මේ ඉන්න ඉදිරියටවත් අපිට හැදෙන්න්න අකුසල් නොවෙන්ඩ මේ ළමාපු අරපුර හැදෙන්න්න අකුසල් නොවෙන්න මේවාගේ පුුණ්‍ය භූමයක් මෙතන පිහිටූක් එක ඔයාලට සම්පතක්ද නැත්ද සම්පතා සම්පතක් මේක එතකට පින්වතුන ඒනිසා බෝධි මණ්ඩපේක ගත කළ යුතු විදිහ, චෛත්‍යයක් ළඟ ගත කළ යුතු විදිහ. ධාතුන් අන්සේලට ගැන ගරු කල යුතු විදිහ. ඔයාලම තීරණයෙන් කරන්න. ඒ විදිහ අනුව තමයි ඔයාල ටනාගති අකුසල්පු දුරු කරන්න පුළුවන්ද බැරිද කියනික තීරණය වන්න. ආන ඒනිසා තමයි. විටින්ට අපි ධර්ම දේශනා කරවුණු මතක් කළේ සමහරයගේ ජීවිත ආන්ඳුරු වෙලා ්‍රාගෙන් දේශයෙන් අන්ඳුරු වෙලා තියෙනෙකුට යාල බෝධින්්ාන්සල පුදනවා. දෙ අර දවසකි වේ අදක්ක තරුණ දුවක් ගොඩා නර්කදේවල්වලට කාමට ඇැබ්බැහි වෙලා ගනිකාවක් වගේ වෙලා එහම ඉන්නකුට එයාට මේ බණ අහල හල අහල අවසාන මෙ බෝධින්්ාන්සලට පුදන්න ගත්තා. බෝධයේ පත්ත්‍රර අයින් කරන්න ගත්තා යසෝදරා රහත්තෙරණියට වඳින්ට පුදන්න ගත්තා. එහේ මේයාගේ නරග ජීවිතය නැතිවෙල්ලගය. ඒ දරුවක් කියනවා මං ඔයේ වතාවත් කරලා පුදන්න ගච්චේ දැනට අවුරුදු දෙකයි අවරුත් දෙක්කටම රාගහිතක් ඇවිල්ලනෑකය. දුට එයාගේ ගෞරුව කොච්චන හොඳට පිහිටලා තුනරුවන් ගැන්. අපිට විසඳගණ්ඩ බැරි ප්‍රශ්න තියෙනවාන. විශෂදාගණ්ඩ බැරි අකුසල් තියෙනවන නිතර පෙලෙන අකුසල් තියෙනවන මානසික වස්සෙන් පීඩෙෙන එන දේවල් තියෙනවන එක දිගට බෝධයට උපස්ථාන කරන්න. විශේෂය මං මේවා කියල දෙන්නේ වයස මිනිස සුනම් මොනුවෝකර ඇදි කියෙල මට තේරෙන්නේ තරුණ ළමයිටිකට. ඔයාල ජීවිතයේ කංගයක් කරගඩ බෝධි පූජාව. නොයාලගේ හිතට ගොඩාක්කු අදන ප්‍රශ්නයක්කාාව හොඳට බෝමලු ලස්සන්න අමදලා පහන්දල් වලා ඊළඟට පොළුව අංවිදිර මල් භෝජා කරලා. බෝධ ොඩ ඇත්තම බුදුරජාණන් වහන්සේ එකළ ඉතල ගරු කරන්න. කොල්ල කරණ මෙත සූත්‍රේ වගේ සධ්ජායනා කරලා. මං මේ මක් බුදුරජාණන් වහන්සිට උපස්ථාන කරපු පිම්බලෙන්. මගේ මේ හිටේ පෙළෙන් අකුසලි දුරුවවෙලා සූපස් මම සූපත්වේවා කියල හොඳට ඔයාලට මෛත්‍රී පතරෝගන්න. ඇත්තටම අපි අපිට අපිව සෝපත් කරගන නෑ. අපි අපිට ආදරය කරගන නැහැ. අපි සෝපත් වෙනවා නම් රාගේ අවුත් ම පිච්චෙනවා කියලා දැන දැනැීමේ රාගම වෙන්නේ. රාගේ අපිට වුත් අපි සෝපත් වෙනවා අපේ සූපත් භව වෙනතිවෙනවාද. ඉතින් අන්න තමන් සුවපත් වෙඩ වෙන්න වෙන්න රාගඒ අඩුවෙලයනවා දේශේ අඩුවෙලයනවා මොහෝ යඩුවෙලයනෝ ඇත්තට මෛත්‍රී බහනෝ වැදෙනු එක කරලා බලන්නක ඉවරයක් නැති කරදරනම් එක දිගට චෛත්‍යයට වදිනයක උපස්ථාන කරන එක බෝධීට වදින එක එක දිගට ඔයාලා පුරුදුවෙල වෙන්නේ දවස් සහත්ත විසයක එහම කමන්නේ දිගටම කරන්න ඒ උපස්ථානය කරන්න ගරු කරන්න ඒ ප්‍රශ්නය සංශේදෙනවා මයි. බලවත් කර්ම විපාකයකින් නොවේ නම් ඒ ප්‍රශනයන්නේ යටයවා ගන්න පුළුවන් දෙයක් නම් ඒ බෝධි පූජාවේ ප්‍රතිවිරුද්ධ කර්මය වේශයෙන්. ඔය ග්‍රහපල කියලා මිනිස්සු කතා කරන හැම්ම අපලඉ කරම තියෙන එකම විසඳමන බෝධ උපස්ථානය බෝධහිට උපස්ථාන කරන්ඩ කරන්න අ එයාගේ කර්ම බලවිග යට යනම්. චෛත්‍යවලට උපස්ථාන කරන්න කරන්න සංගයාට දම් පැන්දඉන්නදන්. ඊළඟට කරදර කංකටලු වැඩීනම් වැලගේ හි පෙලන ප්‍රශ්න වැඩීනම් අනිවාරයෙන් පොවිට සිල්ගන්න. ඇයි සීලීට ගරු කිරීම තුලින් අකුසල්ල යට යන අකුසල්ලඋපදන. න් එක දවස දෙකක් තුනක් වගේ බඹසර සමාදක්ගනවා. අපේ ජීවිතය දන කෙලෙස් දිහා බලබල ප්‍රශ්නදිහා බලබලා අර බුද්ධ වචනයට ගරු කරන්න. තුනුරුවන්ට පිදුවොත් සීලේයට පිදුවොත් අක්කුසල්ලයට යනව අකුසල්ලොක දෙනවා. අක්කුසල්ට කැමැති ැති මිනිස්සු ඉන්නවනම් මේ වෙරලු පිටියේ. බෝධිමන්්ඩ ප්‍රියාසනවල මල් හිස්වෙන්නෑ කවුරල් කවුරහරි මලක්පුදයි මංකීන එක තේරෙනවා ඒකයි දේ පුතිම්ඹලට කියන්නේ දවසට පැභාගයක් ව බනක් අහන්ද යහපද්ධයක් කරන්න බෝධීන් වහසට අට හිස නමන්ඩ චෛතවට හිස නවන්ඩ චෛත්‍ය මලෝට බෝමලෝට යනුට පෝ නෝප් කරගන්න ොඩිොඩිස් විිතුරු සුකරුත්තන් වැඩ ටිකටිකයින් කරන්න. සුීක්වෙන්න්ස් වැඩ ටිකටිකයින් කරලා පිරිත් කියන තැනට කරණයමේත සූතතරයේ. බුදධගෝන ඉතිවිශෝගාන්තාව බෝ මල්ුවේ කොලායින් කරන. යගේ වත් පිළි වෙත්තුවලට හුරුවෙන්න දැන්. අරවගේ පෙන් තියනවා එක සැරසිලිවල. නමුත් දැන්ටිකාකීට යායන්න. ැන් තරෙනවාද බෝධීන් වහන්සේ එල්ලාට දැන්වන්න ඔයාලට බුදු කෙනෙක් වගේ ජේසිරි මහ බෝධීන් වහන්සවෙඩේවා. දැන් සත්කාර කරන්ද ගරු කරන්න වඳීන්න පුදන්න බුදු කෙනෙකුට වගේ. ඒ ඔබට යම් දවසක අකුසල් පරහන්නන්තරනවා කුසල්ල පද්ද. ඇත්තට ම අපිට කරගන්න ඕනේක නේද අකුසල් ප්‍රරාණය කිරීම කුසල් එපදීම සබ් පාපල්සා කරන කුසලස් උප්‍රසම්ප්‍රදා සචිත්ත පරිවුද්ධපන ඒ තම් බුද්ධානු ශාසනාව ඒ නම් බුද්ධාහනු ශාසනාව වෙනවාද නැද්ද දෙක් අද එනිසා ඔයාලට ඒ සඳහා භාග්‍ය උදාවේවාක සාපනාව දෙඟ හපු බණ ක්‍රියාවට නංවන්න ඕු යහුවන තුනුරහන්න්න ගරු කරන්න ඕනවාදන්න ඕන පුදන්න ඕනුක ඊළට බෝධීන් වහන්සේ ගැන අහන්න්න කැමිතියි ම ජැල්සිරිමහබෝවරුන අහන්ද ධාතුන් වන්සල්ලගේ පරම්පර කතාමහ ධාතු පරිනිරවාන අහන්ඩ ඊළට අසිරිම සම්බුදු සරණ බුදුගුණා අහන්ඩ ධරමයහන්ද ඉතුට හැමෙක්කින් වෙන්නේ අවසාන ප්‍රතිඵලේ අකුසල් දුරුවන අකුසල් උපදන්න. එහිනම්න සකල බුද්ධ ශාසනයම තියෙන්න්නේ සම්බ පාපත්සා කරන කුසල සූප සම්පදා සචිත්ත පරයෝධපන ඒතම්බුද්ධාන ශාසන. දැන් පැහැදිලිද දෙ ඒ නිසා ලොවතුරාතතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා. ජයිසිරි මහබෝ සමිදුන්ට නමස්කාරයවේවා අසිරිමත් සම්බුදු තෙමංගුලට නමස්කාරවේවා. ධාතුන් වහන්සෙල්ලාට නමස්කාරවේවා. ශ්‍රී සද්ධරමෙන්ට නමස්කාරවීවා. මහරහතන් වහන්සෙල්ලා පිරිවරා ගත් ආරයේ සංඟරුවනට නමස්කාරවේවා. ඒ උතුම් මුනිවරු පුරුදුකරපු සීලයට නමස්කාරවේවා. දහන් කතාවට නමස්කාරවේවා. මේ බුද්ධ ශාසනය අප්‍රමාදී වූ අප්‍රමාදීව ගුණ ධරමදියුණු කරගෙන සසරෙන් එතරට වැඩියා ඒ අප්‍රමාදී ගුණයට නමස්කාරවේවා. මේ රැස්කරගත්ත පිින්බලින් අපිටත් සසරදුකෙන් නිදහස්ෙන්ඩ වාසනාව ලැබේවා. ඉතින් පිංවතුන අද මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහෙනෙන් ලක්විරිගුවන් විදුලින් විකාශනය කරන්න දායකත්තය. දරන්නේ දීලරෝක්ෂ් ධර්මශ්‍රී විජීරත්න මහත්මා සහ නායනා පලංසූරිය මහත්මය ප්‍රධීපාචාන්දනී මහත්මය සහකේ ගුණවතිී මහත්මය තුළු සියලු දෙනා අද එමී පින්කමෙන් රැස්කරගත සියලු පින් අපි අනුමෝධං කරමු විශේෂෙන් සක් දෙවිඳුන්ට සතරවරන් දෙවියන්ඩ විස්කන් දෙවියන්න්න යසිරිීමහා බෝ සමිඳවූන් රකින කළු දවතා බණ්ඩාර දෙවියන්ට මේ ප්‍රදේශභාර සුමන සමන් දෙවියන්ඩ රංවල දෙවියන්ඩ ඒවාගේම කතරගම දෙවියන්ට ඒවාගේම ඉෂ්ඨකාමීදේවරුන්ට ගස්ගල් වන පරවත භූමි තටාකවල සිටින ආකාසිචාරයෝද භූම අස්ථ වූ සියලු දේවතාව නාම්සේලාට නාලෝ නාංගයින්ට මේපිින් අනුමෝදන් වේවා දෙවියන් බඹන්නාාගේ මේ පින් සතුටිං අනුමෝදන් වී මේ භෝමියත් මේ සඟ පිරිසත් මේ සැදැහැවතුනුත් බුද්ධ ශාසනයත් ආරක්ෂාකරත්වා සාදුසා එවගේම කවුරුත් නමින් මිය පරිලෝගිය මේ භූමිය පූජා කළ පින්වතු ධර්මදායකත්වය දැරූස් පින්වතු අද දවසි පිින් කංමල දායකත්වය දැරූ පින්වතු මේ සෑම දේකර මුල් ඕන පින්වතුන් නමින් ඔයාල කවුරුත් නමින්. මේ පරලෝගි සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්වී පරලෝ සැපේම වේවා. තැන් අපිට පැහැදිලී බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය ලෝකේ නොතිබෙන්ද සිතක් අපිට පිරිසිුදු කරන්න බැ. මේ ලෝකයේ යමෙක් සිත පිරිසුදු කරානම්. බුදුරජාන් වන්සේ සරණ ගේ නිසා. ධර්මී සරණ ගය නිසා සංගරත්නය සරණ ග නිසා. තුට ඔයාල හුරුවෙන්ට අර උපස්ථාන කරන්න යනවා එෙනවචන. ස්වාමිණි බුදුරජාන් වන්සට උපස්ථාන කරන්නාව. ගෙදරින් එන්නේ එම මල් පූජා කරන්න්න ය බෝධි පූජාවට යනවාට වැඩිය හිතට උරු කරගන්න බුද්ධ උපස්ථානයට යනවා. සුන්දර නැද. ද හිත සනසන දෙයක් බුද්ධෝ පස්ථානයට. දෙවිවරු පවා බුදුරජාන් වන්සට වඳීන් දෙයනකොට අනිත් අයි පොහහිදයන්නේ චලහනකොට දෙවුරු කියනවා කියන්නේ අපි බුද්ධෝ පස්ථානයටනවා කිය. පැන් දෙෙන්සිවුරු සෝධන්න ආනන්ද ශවාමන් වහන්සේ න්නවා. ඒ අද්‍ර පස්ථාකයන් වහන්සේ මේ වන්දිනයකට කියන්නේ බුද්ධෝ පස්ථානකය. මේ මළුව අතුගානයක බුද්ධෝ පස්ා පැහැදිලීව. තු බුදුරජාන්සට උපස්ථාන කල්ලා එතුට එයා ගැන මෙයා එතකුට ඒකෙන් තමන් සැනසෙනවාම සක් එයාගේ නම ගමවලින් යාට වැඩත් තියෙනවාද නෑ. බුද්ධෝඋපස්ථා නෙහොරුවෙන්. තුරු දැන් තේරුම් ගන්ඩ තුනුරුවන් අපිට වඳින්ට පුදන්ඩ ගරු කරන්න උපස්ථාන කරන්න ලැබුණේ පරම පූජන අපේ ලොකුස්වාමයෙන් වහන්සේ තන්නේෙන්. බුදුරජාන් වන්සේ ගැන පැහැදුනා ධර්මට පැහැදුනා සංගරත්නය ගැන පැහැදුනා ලොකුස්වාවිී වහන්සිට බෝධීන් වහන්සේ ගැන ධාතුන්වහන්සේලා ගැන සෑය ගැන ගෞරු පදුන උන්වහන්සේලා අපට ඒක කියල දුන්නේ. අද අපි සියලු දෙනාම බණක් අහන්නේ ලොකුස්වාමෙන් වහන්සේ නිසා තැන් ලොකුසාවින් වහන්ස වයස නිසා ගිලන් නිසා ලොකුසන්න්නහන්සි දැන් වෙනවා වැඩෙන්වා ශක්් භික්ෂන් වන්සේ ලට මේේම පවරල්ලා තියෙනවා. නමු ලොකසාමින් වහන්සේ අවුරුදු පහළවක් විශ්සක් විතර තනිියෙන්ම ගමක් ගමක් ගානේ ගිහිල්ලා. නඟරයක් නගරයක් ගානය ගිහිල්ලා. තනයෙන් බුදුරජාන් වහන්සේ ගැන කියලා දුන්න. ධර්මේ ගැන කියට දුන්න. සංගයා ගැන කියලා දුන්න තුනුරුවන්ට පැහැදෙන්න්න කියලා. මිනිස්සුන්ට අකුසල් දුරුකරගෙන කුසල් ඉපදලා තමන් සුවපත්වෙන්ඩ කියලා සුවය දන් දුන්නා. සනීපය දන් දොන්නා අමොරතය දන් දොන්නා ලොකුස්වාමි වාන්සේක තනයෙන් කළින්. එනිසාමේ සියලු දෙයක් පිටිපස්්‍රම තියෙන ආලෝකය තමයි ලොකුස්වාමීන් වහන්සේ අපේ ගුරු දෙමිඳුම් නිදුක්්‍රේවා නීරූගේවා දීර්ඝායිශලබත්වා ඒවගේම මේ කටයුතුවලදී අප්‍රතිහතව තාම දහිරියෙන් ඒවගේ නොේ කරදර තාඩන පීඩන මධ්දිය මේ කටයුතු ඉතාම සද්ධාවෙන් කරගන්න මහන්සවේලා මඟ පෙන්ුවල උනන්දවෙලා කටයුතු කලාපේ මේ අසපුයේ අනුසාසක ස්වාවේරලු පිටිය භවනාසුපිය අනුසාසක ස්වාමීෙන් වහන්සේ පොලොන්නරුවේ ඥානචිත්ත අප ගේස්වාම සබෝද්ධර ශසාාවෙන්න් වහන්සේ. අපිේ ස්වාවින්ාන්සේට තකුසල් දුරු කරල කුසල් උපදිලා ඒ උපදවාගෙන මේ බුද්ධ ශහසනය පිළිසරල බන්්ඩ මේ රැස්කරගත් අත්භහෝධ පෙන තුනුරුවන් විශිහි මනරං උපස්ථානයක් කොට රැස්කරගත්ත පින හේතුවාන්සනාම වේවා. ඒ නේවාසික ස්වාමෙන්න්නාහන්සෙල්ලාටත් උද උපකාරකරපුු ස්වාවින්නාාන්සලාටස් සකල ලෝකවාස සඟරුවනටත් අනගාරිකා මෑනිුවරුන්ටත් මේ පිම්බලෙන් ධරමා ඔබෝධයම වේවා. තුනුරුවන්ට ගරු කරන්න්න තව තව සිත් පහළ වේවා. බුදුගුණ දහම්ගුණ සඟගුණ ගුඩාක් අහල හිත පහදු වගනිෙත්වා. අකුසල් දුරුකරත්වා කුසල් උපදිත්වා. ජයිසිරිමහබෝ සමිඳගේ ආනුභාවින් ඔබ සිෙත්වේවා ඔබට. ස්ෝපත්වේවා ඔබට හපතුවේවා දුබ්දුරුවේවා නිරෝගිවේවා. සංසාරදු කෙන්න්නේෙ දහස් වෙන්න මීහි රැස්කරගුපින් හේතුවාසනාම වීවා.